അപ്പൊ അത് ഗുഡ് നേരത്തെ മോർണിംഗ് സർ. മോർണിംഗ് ഗുഡ് മോർണിംഗ് സർ. ටිකක් මොකක් හරි තාක්ෂණික ගැටලුවක් නිසා ඔයාලවක නෙට් කරගන්න ටිකක් නේද ලේට් වුණා. ඒක නිසා අපි ඉක්මනින්ම පටන් ගමු ලෙක්චර් එක. තවමත් කට්ටිය ලොගින් වෙමින් ඉන්නවා. ඉතින් අපි අවසාන කතා කරේ පර්සනැලිටි කියන මාතෘකාව සම්බන්ධයෙන්. එතකොට පර්සනැලිටි කිව්වම මේ පර්සනැලිටි කියන මාතෘකාවේ ඉතාමත්ම වැදගත් කොටසක් පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි පෞරුෂ වර්ගීකරණයන් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. අපි තුර සරලව ගිය සතියේදී පැහැදිලි කරගත්තා විවිධාකාර වෙච්ච ගුරුකුලයන් හරහා කොහොමද මේ පෞරුෂත්වය කියන එක විකාශනය වෙමින් ඉස්සරහට ආවේ කියන එක සම්බන්ධයෙන් අපි කතා කරා. එතකොට මේ පෞරුෂය කියන එක අද ඊයේ තිබුණ එකක් නෙවෙයි. මේ පෞරුෂය කියන එක නේද අතීතයේ ඉඳලා කොහොමද පර්සෝන කියන තැන ඉඳලා පැලැන්දි වෙස්මුහුණ කියන තැන ඉඳලා මේ වෙනකන් කොහොමද පරිවර්තනය වෙමින් ආවේ කියන එක පිළිබඳව අපි කතා කරමින් හිටියේ. ඒතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෞරුෂ වර්ගීකරණයන් පිළිබඳව. එතකොට මේ පෞරුෂ වර්ගීකරණයන් සහ ප්‍රවේශයන් කියලා කොටස් දෙකක් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම තියෙනවා. එතකොට මේ දෙක පටලව ගන්න එපා. පෞරුෂ වර්ගී කියන්නේ පෞරුෂයන් පිළිබඳව කතා කරපු අයට අපි කියනවා පෞරුෂය පිළිබඳව ගුරුකුලයන් තියෙනවා. ඒ වගේම තමයි සමහරක් අය මේ පෞරුෂය කියන දේ වර්ගීකරණය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක විශේෂිත වෙන්නේ නැහැ. නමුත් අර ඔයාලගේ දැනුම සඳහා මම කියන්නේ මේක පටලව ගන්න නැතුව අපි ඉස්සරහට කරගෙන යමු. එතකොට මේ පෞරුෂ වර්ගීකරණයන් තුළ මූලිකවම මේ ඔබ අහලා ඇති සමහරක් වෙලාවට මේ පෞරුෂය පිළිබඳව පොදු වර්ගීකරණයක් තියෙනවා. අන්තර්වර්ති බහිර්වර්ති පෞරුෂයන් කියලා මම ඔයාලට ගිය සතියේ ඉගැන්නුවා. මොකද අන්තර්වර්ති කියන්නේ බහිර්වර්ති කියන්නේ කියන එක පිළිබඳව. එතකොට එතනින් එහාට ගියොත් එහෙම අපි අද නේද මේවා වර්ගීකරණයන් කරලා කතා කරමු. එතකොට එකක් තමයි විශේෂිතම දෙයක් තමයි මේකේ ගති ලක්ෂණ න්‍යාය කියන එක. මොකද්ද මේ ගති ලක්ෂණ න්‍යායක් කියලා කියන්නේ? සරලව ඔයාලට හිතන විදිහට මොකද්ද ගති ලක්ෂණ න්‍යාය කියලා හඳුන්වන්න නැත්තේ? කියන බලන්න මෙතන දන්න කෙනෙක් ඉන්නවද ගති ලක්ෂණ? ගති ලක්ෂණ න්‍යාය කියන බලන්න කාට හරි අදහසක් තියෙනවද ඒක ගැන? උපතේ සිට අපි පුරුදු පුහුණු කරගත්ත දේවල් හින්දා තීරණය වෙන දෙයක්. හරි. තව මොනවා හරි අදහස් තියෙනවද? මේකේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවනේ කියන්න අනිත් අයත් නේද? වැරදුනාට කමක් නැහැ. තව කාට හරි අදහසක් තියෙනවද මොකද්ද මේ ගති ලක්ෂණ න්‍යාය කියන්නේ කියලා? මිනිසුන්ගේ බාහිර පේන ගති ලක්ෂණ වලින් එයාගේ පෞරුෂය මනින න්‍යාය. තව එක්කෙනෙක් කවුරු හරි කතා කරන්න ගත්තා. එයත් කියන්න බලන්න. ගුඩ් මෝර්නින් සර්. ගුඩ් එක් මෝර්නින්. එක් ජනවර්ගයකට අයිතිව දිගින් දිගටම පවත්වාගෙන ආවා වූ චර්යා ලක්ෂණ වලින් කතා කරන දෙයක්. ඒ ජනවර්ගයට ආවේණික වෙච්ච එතකොට ඔයාලා කියපේ වගේ ටික ටික හරි සම්පූර්ණයෙන් හරි නැහැ. මේ ගති ලක්ෂණයක් දැන් කෙනෙක් කිව්ව උපතේ ඉඳන්ම පවත්වගෙන එන දේවල් කියලා. අපි කියන්නේ ගති ගුණ කියලා. ගති ගුණ නෙවෙයි මේ. ගති ගුණ කියලා කියන්නේ මොනවාද? අපි උපතේ ඉඳන් අපේ ඇතුළාන්තයේ වර්ධනය කරගන්නා වූ දේවල්. එහෙනම් ගති ලක්ෂණ කියන්නේ මොනවාද? අපේ වර්ධනය උපතා. පුද්ගල චර්යා රටා. පුද්ගල චර්යා රටත් මේ හැම දෙයක්ම එනවා මෙතනට. ඒ කියන්නේ ගති ලක්ෂණවලදී කියන්නේ මේකේ ගති ලක්ෂණ පිළිබඳව මුලින්ම හඳුන්වා දෙන්නේ ගෝඩන් ඕල්පොට් කියන කෙනා. මම ඔයාලට ගිය සතියේ දීපු නිර්වචනයක මේ ගෝඩන් ඕල්පොට්ගේ නිර්වචනය ඉතාමත්ම ප්‍රබල නිර්වචනයක් විදිහට අපි හඳුන්වනවා. එතකොට මෙයා කියන්නේ අර ඔයාලා කියපු විදිහට එකක් තමයි කෙනෙක්ගේ චර්යා රටාවන් අනු නේද. තව ගති ලක්ෂණ න්‍යාය වර්ග ගොඩාක් තියෙනවා.
අපි ගත්තොත් එහෙම අපරාධ විද්‍යාවේදී අපි විස්තර කරන ගති ලක්ෂණ න්‍යායන් වර්ගයක් තියෙනවා. ඊට පස්සේ අපි ওই ගෝල්ඩන් ඕල්පොට්ගේ ගති ලක්ෂණ න්‍යායන් තියෙනවා. ඒ විදිහට විවිධාකාර පුද්ගලයන් විසින් විවිධාකාර අවස්ථාවන් වලදී චර්යාව, බාහිර ලක්ෂණ, ඒ කියන්නේ ශරීර ලක්ෂණ මේ හැම දෙයක්ම එකතු කරලා ඉවර වෙලා යම් යම් මේ ගති ලක්ෂණ න්‍යායන් හදලා තියෙනවා. ඒක නිසා ඔයාලා කියපු හැමදේම ටික ටික හරි. ඒ කියන්නේ මේක ප්‍රධාන වෙන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපරාධකාරී මිනිසා කියලා පොතක් තියෙනවා. මේ පොතේ තියෙනවා The Criminal Man කියලා. ඉතින් මේ පොතේ තියෙනවා කොච්චර දුරට يعني මිනිස්සෙක් අපරාධයක් කරන්න පුළුවන්, ඒ කියන්නේ උපතින්ම අපිට හොයන්න පුළුවන්ලු මේ මිනිස්සේ අපරාධකාරයද නැද්ද කියලා. කොහොමද හොයන්නේ? එකක් තමයි එයාගේ බාහිර ස්වරූපය. දැන් මෙතන ඉන්න අය මේ Tamanට අදාළ කරගන්න එපා ඈ අපරාධකාරු කියලා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම නහය මුක්කම් වෙච්ච රයිට්, ඊට පස්සේ මුහුණේ අර කැළල් තියෙන මුහුණ විකෘති වෙච්ච, දත් පිහිටීම විකෘති වෙච්ච, ඊට පස්සේ හිසකෙස් පිහිටීම විකෘති වෙච්ච, අර කැරලි 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 වගේ තියෙනවා නะ, ඊට පස්සේ කන් නිකන් විකෘති වෙච්ච, මේ අත් විකෘති වෙච්ච, එහෙම මිනිස්සු දැන් දැන් මේක පිළිබඳව පර්යේෂණ කරනකොට මේ තමන්ගේ ධන හිසට දැන් අපි හිටගත්තම ධනිස් පොල් කවුටු වලට යටට යනකම් අපේ අත් දිගයි නම් එයා අපරාධකාරී පුද්ගලයෙක් බවට හඳුන්වලා තියෙනවා. දැන් හිටගෙන බලන්න තමන්ගේ අත් දිගයිද කියලා ධන හිසට වඩා නේද? කොයිද තාම ඇඳේ ඇත්තනේ. එතකොට ඒක අපරාධකාරී ලක්ෂණයක්. සමහරක් වෙලාවට දැන් අපි කියමු ඇඟිලි වැඩිපුර තියෙන කෙනෙක් කියලා. දැන් මෙතනත් ඉන්න පුළුවන් එහෙම අය. ඒ හැමෝම අපරාධකාරව නෙමෙයි. හැබැයි එහෙම තිබ්බුන් හැමෝම අපරාධකාරව වෙලා තිනවා. මේක ගැන පර්යේෂණ පවත්වන්නේ හිර කඳවුරක එල්ලලා මරපු නැත්තම් මැරිලා ගිය අපරාධකාරයෝ. එයාලගේ අර ඇටකටු අරවා මේවා ටික බොඩි එක පරීක්ෂා කරලා තමයි මේ නිගමන වලට ඇවිල්ලා තියෙන්නේ. සර් ඔව් දැන් සර් කියපු විදිහට ඒ අපරාධකාරියෙක් වෙන්න ඉඩ තියෙන කට්ටියගේ ශරීර ලක්ෂණ අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය පුද්ගලයෙක් කියලා කියන කෙනෙක්ට වඩා විකෘති වගේ කියලා එකනේ. ඔව් එතකොට එයාලට ඒ හේතුව නිසා සමාජයෙන් එල්ල වෙන බලපෑම හින්දා වෙන්න බැරි දයාලා අපරාධකාරිය වෙලා තියෙන්නේ. පුළුවන් පුළුවන්. ඒක තමයි මම කිව්වේ. ඒ කියන්නේ දැන් මේක ගැන පරීක්ෂණ කරනකොට පුතා මම ඔයාලට පෙන්නන්නම්කෝ. එතකොට සිසරේ ලොම්බ්‍රෝස් තමයි මේ අපරාධකාරී මිනිසා කියන පොත ලියලා තියෙන්නේ. මම ඔයාලට ඒක පරණම කොපි එකක් මම පෙන්නන්නම්. වෙනේ ඉඳන්නේ නැහැ. මේ තියෙන සිසරේ ලොම්බ්‍රෝස්ගේ මේ තියෙන මේ පොත. එතකොට මේකෙ මෙයා දක්වලා තියෙනවා අපරාධකාරයෙක් වෙන්න පුළුවන් ලක්ෂණයන් ගණනාවක්. එතකොට ඒ ලක්ෂණයන් වලදී එයා කියන්නේ දැන් මිනිස්සෙක් ඉපදෙනකොට අපිට සමහර ගති ලක්ෂණයන් තියෙනවලු. අපි කිව්වොත් දැන් අර ඔයාලා අහලා තියෙනවනේ සත්තිකුම්භ ජාතකය කියලා එකක්. එතකොට ඒ මිනිස්යාට අපරාධකාරී චර්යාවක් නිර්මාණය වෙන්න පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා නම් එයාට එයාගේ බොඩි ලැන්ග්වේජ් එකම හැදිලා තියෙන අපරාධයක් කරන්න. හැබැයි එයා ඒකට යොමු වෙලා නැහැ. එයාගේ හැකියාවන් කියන එක එයා යහපතට යොදවන්න පුළුවන්. ඔය පුතාහපු ප්‍රශ්නේ ඒකයි. හරි. එතකොට ඇත්තටම සමාජ වටපිටාව කියන එක බලපානවා ඒකට. දැන් උදාහරණයක් විදිහට මම මගේ ළඟට ඩ්‍රග් ඇඩික්ට් වෙච්ච මිනිහෙක් ආවා. මේ මිනිහයා ගවර්න්මන්ට් ඔෆිස් එක වැඩ කරන මිනිහෙක්. හරි. එතකොට මෙයාගේ පවුලේ ඉන්න ඔක්කොමලා ඩ්‍රග් ඇඩික්ට්. අක්කලා දෙන්නෙක් ඉන්නවා, ඒ දෙන්න ඩ්‍රග් ඇඩික්ට්, මෙයා ඩ්‍රග් ඇඩික්ට්, මෙයාගේ මල්ලි කෙනෙක් ඉන්නවා, එයා ඩ්‍රග් ඇඩික්ට්.
හැබැයි මේ මනුස්සයා මල්ලකට එක්කගෙන ආපු කෙනා එයත් ගවර්මන්ට් ඔෆිස කෙනෙක්. එතකොට එයාගේ විස්තර අහනකොට එයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් අරගෙන මාස්ටර්ස් තියෙනවා. ඒ වගේම මේ මනෝවිද්‍යාව පිළිබඳව යම් හැදෑරීමක් තියෙන ඉතාමත්ම හොඳ පුද්ගලෙක්. දැන් එයාගේ මේ ගෙවල් තමයි මේ කොටිකාවත්ත පැත්තේ. එතකොට ඉතාමත්ම දරිද්‍රතාවයෙන් පිරිච්ච සමාජයක් ඇතුළේ තමයි මෙයා හැදිලා වැඩිලා තියෙන්නේ. එතකොට ඒක ඇතුළේ අර පවුලේ ඔක්කොමලා ඩ්‍රග් ඇඩික්ට්, තාත්තා ඇල්කොහොලික්, රයිට්? මේ ඔක්කොම තියෙද්දි අර මනුස්සයාට දැන් අර ඔක්කොටම ඩ්‍රග් ඇඩික්ට් වෙන්න හෝ අපරාධ කරන්න හෝ නේද, සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යයක් පරිහරණය කරන්න හෝ ලක්ෂණ තිබුණට දැන් මෙයා යොමු වෙලා තියෙනවද? නැහැ. ඇයි ඒකට හේතුව? එයාගේ අධ්‍යාපනික පරිසරය හොඳ වෙච්ච නිසා. ඒකයි මම කියන්නේ. සිසරේ ලොම්බ්‍රෝස් කියනවා මේ විදිහ ලක්ෂණයන් තියෙනවා නම් මෙයාලා අපරාධකාරී චර්යාවකට නැඹුරු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. උපතින්ම අපිට කියන්න පුළුවන් නම් නේද, සමහර කාලවලට ඇහක් පේන්නේ නැතිනම්, ඔයාලා දැකලා තියෙන අර කැප්ටන්ලා වගේ ඉන්න ඇහක් වහගෙන නේද, ඒ කියන්නේ ඒ ලක්ෂණයන් තියෙනවා නම් එයා අපරාධකාරී චර්යාවකට නැඹුරු වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ. එතකොට එයා ඒක මනින්නේ මොකින්ද? බාහිර ලක්ෂණයන් මගින්. මිනිස්සෙක්ගේ තියෙන බලන්නකො, ඒ අපරාධකාරී ක්‍රිමිනල් පර්සනැලිටි එකකට තිබෙන්නා වූ ලක්ෂණයන් තියෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තම මම දැන් අවුරුදු ගාණක් ඔය හිරේ ඉන්න නේද සිරගත වෙච්ච මිනිසුන්ගෙත් එක්කත් කතා කරනවනේ, ඔය බන්ධනාගාරවල ප්‍රෝග්‍රෑම්ස් වලට යනවනේ. ඒ ගියාම මම ටිකක් අධ්‍යයනය කරන දේ තමයි ඇත්තද මේ සිසරේ ලොම්බ්‍රෝස් කියලා තියෙන්නේ. එහෙම තියෙනවා. හැබැයි ඒ විතරක් නෙමෙයි, දැන් ඔයාලා අරන් බලන්න දැන් ලංකාවේ ඉන්න ඔය මේ IRC ලිස්ට් එකේ ඉන්න මිනිස්සු ඉන්නවනේ, මේ මිනිස්සු හරි ලස්සනයිනේ නේද? ඒකයි මම කියන්නේ, පරිසරය තමයි බලපාන්නේ. දැන් අපි ගත්තොත් එහෙම නේද, මේ දවස්වල කතා වෙනවා කංජිපාණ, ඉම්රාන්, මා කඳුරේ මදූෂ් නේ. ඊට පස්සේ ඔය අපේ ගෙවල් ළඟ තමයි ඔය පහුගිය සතියේ ඝාතනයක් සිද්ධ වුණේ නේද? එතකොට කවුද අතුරු ගිරියේ ලඩියා, සමයා, අංගොඩ ලොක්කා නේද? ඔය හැම කෙනෙක් හරක් කටා වගේ. ඒ හැම කෙනෙක්ම දැන් ලංකාවේ ගත්තොත් එහෙම දැන් ඉස්සර ඔය ඝාතනය වෙච්ච කෙනෙක් ඉන්නවා චින්තකාමරසිංහ කියලා. එතකොට හරි ලස්සන නිකන් නළුවෝ වගේ කට්ටිය තමයි ගොඩක් කියලාවට ඉන්නේ නේද? අර වෙලේ සුදා කියලා කෙනෙක් ඉන්නා හීරේ. ඔය මම මේ දැන් ටික කාලයකට කලින් ගියාට පස්සේ මේ හරි ලස්සනට ඉන්නවා. ඉතින් ඒකයි මම කියන්නේ, කියන්නේ බාහිර ලක්ෂණ කියන්නේ අපිට ඒකම කියන්න බෑ. නමුත් ලොම්බ්‍රෝස් කියනවා මෙන්න මේ ලක්ෂණයන් තියෙනවා නම් එයාගේ ක්‍රිමිනල් පර්සනැලිටි එකක් තියෙනවායි කියන නේද, ක්‍රිමිනල් පර්සනැලිටි එකක් තියෙනවායි කියලා කියනවා. දැන් අපි කියමුකෝ, දැන් අපිට ඕක බේරගන්න බැරි පුතා, ඕකේ පර්පස් එකනේ. අපි කියමු මිනිස්සෙක් මරණ, මිනිස්සෙක් මරණකොට ඒකේ තියෙන පර්පස් එකක් තියෙනවනේ. මනුස්සෙක් ඇවිල්ලා කාමරයකට ඇවිල්ලා මනුස්සෙක් කකා ඉන්නවා, එතකොට වෙඩි තියලා යනවා. එතකොට ඒකේ තියෙන පර්පස් එක මොකද්ද? ඒ මදිවට කිසල් ගෙඩියකුයි කඩාගෙන යනවා. මොකද්ද පර්පස් එක? අපරාධයක් කිරීම කියන්නේ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ දැන් ශ්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයක් පැවතුණානේ. දැන් ඒකෙදිත් මැරෙන්නේ මිනිස්සුන අපි පොදු වේ ගත්තොත් එහෙම, ඒක සාමාන්‍ය කාරණාවක් විදිහට ගත්තොත් එහෙම, දැන් ඒකේ පර්පස් එක මොකද්ද? ඒත් මිනිස්සුනේ මැරෙන්නේ නේ. ඒක නිසා මතක තියාගන්න, ඒ අර කිව්වා වගේ ඒ මිනිස්යාගේ පරිසරය, එයාගේ ආකල්ප, මේ හැම දෙයක්ම බලපානවා පුතා මේ අපරාධකාරී චර්යාවට. එතකොට ඒක එකක් ගති ලක්ෂණ න්‍යායද. එතකොට ගෝල්ඩන් ඕල් පොට් කියනවා මිනිස්සේගේ ගති ලක්ෂණ කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි පුතා ප්‍රමුඛ ගති ලක්ෂණ, මධ්‍ය ගති ලක්ෂණ සහ ද්විතීක ගති ලක්ෂණ. ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රමුඛ ගති ලක්ෂණයක් කියලා කියන්නේ? මිනිස්සේගේ තියෙන ප්‍රමුඛයි ඒක. ඒ කියන්නේ එයා ඒකෙන් තමයි විශේෂිත වෙලා තියෙන්නේ.
ප්‍රමුඛ ගති ලක්ෂණයක්. දැන් අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට ගත්තම දැන් ඔයාලට මතක් වෙන ඒවා තියෙනවනේ, කියන්නේ නමි නිව්ටන්ගේ නියම තුන ගත්තම ඔයාලට මතක් වෙනවා නිව්ටෝනියා නුවාදය. ඊට පස්සේ අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරපු වාදයන් තියෙනවා. ඊට පස්සේ ආකිමිඩිස් විසින් ඉදිරිපත් කරපු නියමයන් තියෙනවා නේද? එතකොට මැකිවේලියානු වාදය දේශපාලන විද්‍යාවේ තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ප්‍රොයිඩියානු වාදය බලන්න. එතකොට ප්‍රොයිඩියානු වාදයක් තියෙන්නේ, ඒක අපිට මතක් වෙනවා. එතකොට ඒ විදිහට ලෝකේ ඉන්නවා සමහරක් මිනිස්සු. එයාව දැන් අපි අවිහිංසාවාදේ අපි පියා නෙවෙයි, ඒක පොඩි අවුලක් තියෙනවා. අවිහිංසාවාදේ පියා පැත්තකින් ඉතින් අවිහිංසාවාදේ ගැන මතක් කරද්දී ඔයාලට මතක් වෙනවා මහත්මා ගාන්ධි, ඊට පස්සේ මතක් වෙනවා තෙරේසා මෞතුමිය. එහෙම අපිට ප්‍රමුඛ ගති ලක්ෂණයන් තියෙනවානේ මිනිස්සුන්ගේ චර්යාව අනුව අපිට මතක් වෙන දේවල් තියෙනවනේ පුතා. අන්න ඒවා ප්‍රමුඛ ගති ලක්ෂණයන් කියලා මෙයා හඳුන්වනවා. ඒ වගේම තමයි මේ අපි ගත්තොත් එහෙම මධ්‍ය ගති ලක්ෂණයන් කියලා, සෝරි මධ්‍ය ගති ලක්ෂණයන් කියලා කියන්නේ මොකක්ද? අර ප්‍රමුඛ ගති ලක්ෂණ වලට වඩා අඩු දේවල්. නමුත් ඒ වගේ පුද්ගලයෙක්ගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනවා නේද? අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කෙනෙක්ගේ ප්‍රචණ්ඩත්වයේ කියන්නේ ඒවා අපිට සාමාන්‍ය විදිහට දකින්න තියෙන දේවල් නේ. එතකොට ඒ විදිහ කරුණුකාරණාවන් අපිට දක්වන්න පුළුවන් මේ මධ්‍ය ගති ලක්ෂණ කියලා. එතකොට මේ මධ්‍ය ගති ලක්ෂණ ඇත්තටම ප්‍රමුඛ ගති ලක්ෂණ වලට වඩා අඩුවෙන් තියෙන. ඊළඟට ද්විතීක ගති ලක්ෂණ කියලා කියන්නේ පුද්ගල ක්‍රියාවන් අර ඉඳලා හිටලා යොමු කරන පර්සනැලිටිස් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් සමහර මිනිස්සු ඉන්න පුළුවන් පුතා හැම වෙලේම ප්‍රචණ්ඩ වෙන. හැබැයි සමහරක් අය ඔයාලා දැකලා ඇති එයාට තරහ එනව හරි අඩුයි. හැබැයි තරහ ගියාම ඒක කෙලවර වෙන්නේ සමහරක් වෙලාවට දරුණු දෙයකින්. ඔයාලා තේරුම් ගන්න. අන්න අපි ඒවට කියනවා ද්විතීක ගති ලක්ෂණයන් කියලා. එතකොට ගති ලක්ෂණ න්‍යාය පිළිබඳව අපි හඳුන්වනකොට අර මම කියපු විදිහට සිසරේ ලොම්බ්‍රෝස්, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ගෝල්ඩන් ඕල්පොට්, මේ විදිහ අය මේ ගති ලක්ෂණයන් පිළිබඳ. ඊට පස්සේ තව ඔය රේමන් කැටෙල් කියන කෙනත් ගති ලක්ෂණයන් පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා එයාගේ මතවාදයන්. මම මේ හැම දෙයක්ම ඔයාලට පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් මේ නේද මෙතනදී අපි කරගන්නේ මේ පර්සනැලිටි පිළිබඳව හඳුනා ගැනීමක්නේ. එතකොට මම අවශ්‍ය දේවල් ඔයාලට විස්තරාත්මකව කතා කරන්න මේකෙදි මේ ගති ලක්ෂණ න්‍යාය කියන එකට මේ තොරතුරු ටික ඔයාලට ප්‍රමාණවත් වේ. එහෙනම් ගති ලක්ෂණයක් කියන එක ඔයාලා මතක තියාගන්න, සමහර මිනිස්සු මේවා හඳුන්වලා දීලා තියෙනවා හරි, ඒ කියන්නේ බාහිර ලක්ෂණයන් අනුව. ඊට පස්සේ ශරීරයේ හැඩේ ප්‍රමාණය අනුව. දැන් මම ඔයාලට ගිය සතියේ කිව්වා සමහර මිනිස්සු ලේවල ගති ස්වභාවයන් අනුව, ඊට පස්සේ චර්යාවේ ස්වභාවය අනුවත් මේ පර්සනැලිටි එක හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් දැන් ඔයාලා ගත්තොත් එහෙම ඔයාලා බලන්න දැන් මිනිස්සුන්ගේ දැන් මම දැන් ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ තියෙනවා එක කෝස් එකක් පොලිස් විද්‍යාව කියලා. මේ පොලිස් විද්‍යාව එකේ මම තමයි උගන්වන්නේ බොඩි ලැන්ග්වේජ් කියන එක. මනුස්සයෙගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් කොහොමද මනුස්සේ හොරෙක්ද නැද්ද ඇයි ඒක උගන්වන්නේ? හේතුව තමයි ඒතකොට පොලිසියට ලේසි. එයාගේ බොඩි ලැන්ග්වේජ් එක මෙෂර් කරලා ඉවර වෙලා. හැබැයි හැම වෙලාවෙම මේක නිවැරදි වෙන්නේ නැහැ. අපි කියමුකෝ දැන් මම ඒක මම උගන්වනකොට කියන දේ තමයි මේක යූස් කරන්න මේ අපරාධකාරයෙක් අඳුර ගන්න එක කියන එකට වඩා මනුස්සයෙක් ආවම පොලිස් ස්ටේෂන් එකට මේ මනුස්සයා ඇත්තද කියන්නේ බොරුද කියන්නේ මේ මනුස්සයා කොහොමද අපි හැන්ඩල් කරන්න ඕනි. ඒ කියන්නේ අපි කියනවා සමහරක් වෙලාවට මිනිස්සුන්ගේ
අපිට දැන් පොලිසිය වගේ ස්ථානයක් ගත්තොත් එහෙම පුතා ඒක හරිම සංකීර්ණ තැනක්. ඒතකොට මම කියන දේ තමයි මෙයාලව අපි කොහොමද හැන්ඩල් කරන්නේ නේද? මෙයාලව අපි කොහොමද මේකෙන් දක්වා මේ ප්ලෑන් අපි හඳුනා ගැනීම කරලා කොහොමද අපි ඊළඟට මෙයාගේ ඉන්ටර්විව් සෙෂන් එක ප්ලෑන් කරන්න කියන එක තමයි මම හැම එකකදීම කියන ඔය බොඩි ලැන්ග්වේජ් ගැන හැම කෝස් එකකදීම දැනුවත් කරනවා. ඇයි ඒ? අපි ගත්තොත් එහෙම පොලිසියට ගියාම ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට අර සිත් රිදවීම් සිත් ඇවුල් වෙනවා වැඩි නේද? සමහර වෙලාවට ඉන්ටර්විව් කරන සිස්ටම් එකට නේද, ඒ කියන්නේ කතා කරන විදිහ, සලකන විදිහ, කට උත්තරයක් ගන්න විදිහ, මිනිසුන් කියා කරන විදිහ, ඒවා අපි හදාගන්න එපැයි නේද? ඒ කියන්නේ දැන් මම විශ්වාස කරන දේ තමයි මේ හැම ආයතනයක්ම පුතා අපිට හදන්න පුළුවන් higher education වලින්. ඒ කියන්නේ යාලට යාලගේ රැකියා ජීවිතයට කොහොමද මේ higher education සම්බන්ධ කරන්න පුළුවන් කියන එක ඇතුලේ තමයි මේ හැම ආයතනයක්ම දියුණු කරන්න පුළුවන් නේද? අපි හිතනවා මිනිසුන්ව එළියට දාලා මිනිසුන්ව තාඩනේ පීඩනේ ලක් කරලා එහෙම හදන්න පුළුවන්. එහෙම හදන්න පුළුවන් එකක් නෙමෙයි පුතා මේ. මේක හදන්න පුළුවන් අධ්‍යාපනයෙන්ම තමයි. ඒක පොඩි තැන ඉඳලා අපි පටන් ගන්න ඕන දෙයක්. ඒක නිසා මතක තියාගන්න. ඔයාලට උනත් මේ බොඩි ලැන්ග්වේජස් ගැන ඉගෙන ගන්න එක පාඩුවක් වෙන්නේ නැහැ ඇයි ඒ? මනුස්සයෙක් එක කතා කරනකොට නේද? මනුස්සයෙක්ගේ දේවල් ගැන කතා කරද්දි මනුස්සයෙක් ඔයාලට කියන දේවල් එක්ක ඒ බොඩි ලැන්ග්වේජ් එක හරිම වැදගත් වෙනවා නේද? දැන් මට ඔයාලගේ බොඩි ලැන්ග්වේජ් බලන්න බෑ. එහෙනම් මෙතන ඉන්න දෙන්නේ විතරයි බලන්න පුළුවන්. මොකද මම ජීවිතේටම දැකලා තියෙන්නේ මේ දෙන්න විතරයි නේද? අනිත් අය කවදාවත් කැමරා එකක් ඕන් කරන්නෙත් නැහැ, ප්‍රොෆයිල් පික්චර් එකක් දාගන්නෙත් නැහැ. එතකොට මම කියන දේ තමයි ඔයා දැන් ඒක ඉගෙන ගන්න. ඒක හරියම වැදගත් වෙයි ඔයාලට කවදා හරි බොඩි ලැන්ග්වේජස් ගැන ඉගෙන ගන්න. අපි ලියාගමු. මෙහෙම ලියා ගන්න, පෞරුෂ වර්ගීකරණයන් කියලා ලියාගත්තා. මට මතක විදිහට මම දුන්නා. ලියාගත්තේ නැත්නම් ආපහු ලියා ගන්න. පෞරුෂ වර්ගීකරණ න්‍යාය අනුමාතෘකාවක්. පෞරුෂය ගතික ස්වභාවයක් ගනී. ඒ යටතේ ලියා ගන්න පුතා. පෞරුෂයේ ගතික ස්වභාවයක් ගනී. සජුට්ටක් කියන්න බලන්න. පෞරුෂ වර්ගීකරණයන් ඒක යටතේ ඡේදෙ ලියා ගන්න. පෞරුෂය ගතික ස්වභාවයක් ගනී. උපතේ සිට ගතවන සෑම තත්පරයකදීම උපතේ සිට ගතවන සෑම මොහොතකදීම පෞරුෂය වර්ධනය වේ. සෑම මොහොතකදීම දස ඔව් පෞරුෂය වෙනස් වෙයි. පෞරුෂයේ ස්වභාවය කමාවක් එහි වර්ධනය සහ වෙනස් වීම පිළිබඳව අධ්‍යයනය කරනු ලබන න්‍යායන් කිහිපයක්ම තිබේ.
ඒවා නම් එක ගති ලක්ෂණ න්‍යාය. ගති ලක්ෂණ න්‍යාය. ගති ලක්ෂණ න්‍යාය පෞරුෂ වර්ධන න්‍යායකට වඩා පෞරුෂ වර්ගීකරණ න්‍යායකි. පෞරුෂ වර්ගීකරණ න්‍යායකි. මනෝවිද්‍යාත්මකව මිනිසුන් තුළ ඇත්තා වූ චරිත ලක්ෂණ වලට අනුකූලව කිසියම් ආකාරයකට වර්ග කර ලේබල් කිරීමක් මෙම න්‍යායේදී දැකගත හැකිය. මෙම න්‍යායේදී දැකගත හැකිය. මේ පිළිබඳව මුලින් අදහස් නැත්නම් මේ පිළිබඳව මුල්වරට අදහස් ඉදිරිපත් කරන ලද්දේ සත්තා වූ චරිත ලක්ෂණ වල කිසියම් ආයුරකට වර්ග කර හෝ ලේබල් කිරීමක් ගති ලක්ෂණ න්‍යායයේදී දැකගත හැකිය. පුතා ගොඩක් කියවලා ඉවරයි වාක්‍යයක් විතරයි. මේ පිළිබඳව මුල්වරට අදහස් ඉදිරිපත් කරන ලද්දේ ගෝඩන් ඕල්පොට් විසිනි. පුද්ගලයා ලබන්නා වූ අත්දැකීම් මත ගති ලක්ෂණ වෙනස් වන අතර ඒවා ඉගෙනීමේ ප්‍රතිඵල ලෙසින් අර්ථ දැක්වේ. කුඩා වියේදී ඇතිවන සමහර චර්යාවන් වැඩිහිටි වියේදී පුද්ගලයාගේ පෞරුෂ ලක්ෂණ ලෙස වර්ධනය වනු ඇත.
පසුකාලීනව අයිසෙන්ක් සහ මොකද අයිසෙන්ක් සහ රේමන්ඩ් කැටෙල් විසින් සංඛ්‍යානමය වශයෙන් වෙන්කොට දක්වන ලද පෞරුෂ සාධකවලට අනුව පුද්ගල පෞරුෂය ගොඩනැගෙන සහ වර්ධනය වන බව පෙන්වා දී තිබේ. වෙනම ඡේදයක් පුද්ගල ගති ලක්ෂණ යනු පෞරුෂයේ ගොඩනංවන පදනම් කුළුණු බව ගෝඩන් ඕල්පොට්ගේ අදහසයි. ගති ලක්ෂණ මගින් පුද්ගලයෙකුගේ චර්යාව කිසියම් අංශයකට යොමු කරයි. ඒවා ප්‍රමුඛ මධ්‍ය සහ ද්විතීක ලෙස වර්ග කරේ. මීට අමතරව අපරාධ විද්‍යාව තුළ ගති ලක්ෂණයන් ප්‍රමුඛ කොටගත් න්‍යායක් සිසරේ ලොම්බ්‍රෝස් විසින් ඉදිරිපත් කොට තිබේ. සිසරේ ලොම්බ්‍රෝස් විසින් ඉදිරිපත් කොට තිබේ. සර් එනම ඇත් කියන්න. සිසරේ ලොම්බ්‍රෝස්. මෙහිදී පාදක කොටගෙන ඇත්තේ පුද්ගලයාගේ
ශාරීරික ගති ලක්ෂණයන්ය. වෙනම ඡේදයක් ලියන්න. මිනිස් චර්යාව යනු විචල්යන් රාශියක මිනිස්චර්යාවනු විචල්යන් රාශියක අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වන නිසා මොකස අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් වන නිසා එම විචල්යන් විග්‍රහ කිරීමෙන් පුද්ගල පෞරුෂය පිළිබඳව නිගමනවලට එළඹිය හැකි වේ. පරිසර සාධක සමග පෞරුෂ ගති ලක්ෂණද අන්තර්ක්‍රියාකාරීව බලපාන බව තවදුරටත් ඔවුන් පෙන්වා දෙති. හරි, ඊළඟ එක අපි න්‍යායන් ටික පැහැදිලි කරගෙන යමු. මුලින්ම මේ ඔයාලට වැදගත්ම වන කාරණේ නේද න්‍යායන් වෙන නිසා. ඊළඟට අපි මේ පොඩ්ඩක් ප්‍රවේශයන් පිළිබඳවත් විශේෂිත වෙච්ච ප්‍රවේශයන් ටික කතා කරමු. දෙවෙනි එක තමයි සමාජ ඉගෙනුම්වාදී න්‍යාය කියන එක. මොකද්ද සමාජ ඉගෙනුම්වාදී න්‍යාය කියන්නේ? දැන් කෙනෙක්ගේ පෞරුෂත්වය සඳහා බලපානවා මේ සමාජය කියන එක තමයි මේ සමාජ ඉගෙනුම්වාදී න්‍යායෙන් කියන්නේ. තවත් ආකාරයකට කියනවා නම් මේ සමාජයෙන් මිනිස්සු ඉගෙන ගන්නවා. කොහොමද මේ සමාජයෙන් මිනිස්සු ඉගෙන ගන්න? දැන් අපි ගත්තොත් එහෙම මේ පිළිබඳව බැන්දූරා යම් පරීක්ෂණයක් කරනවා. මොකද්ද කරන්නේ? මේ එකක් තමයි මේ කෙනෙක් මේ කුඩා කාලයේදී දරුවෝ මේ සමාජයේ තියෙන්නා වූ පෞරුෂත්වයන් අනුගමනය කරනවා, අනුකරණය කරනවා කියලා එයා කියනවා. ඒකට හොඳ උදාහරණ ටිකක් මෙයා දීලා තියෙනවා. එකක් තමයි අපි ගත්තොත් එහෙම මේ සමාජ ඉගෙනුම් න්‍යායේදී භාවිතා වන ඒ රූපවාහිනිය බල්ලිවර වෙලා දරුවෝ ඒකින් ඉගෙන ගන්නවා කියලා. දැන් ඔයාලා අද උනත් බලන්න, අද ඔයාලා මේක අහලා තියෙන සාමාන්‍ය කතාවක්. ඒ කියන්නේ කාටූන්ස් බලපුවාම ළමයින්ගේ ඇටිටියුඩ්ස් වෙනස් වෙනවා. දැන් අද කාලේ තියෙන කාටුන් එකක් බැලුවොත් එහෙම ඒක එහෙම තමයි නේද? අද කාටුන්ස් වල තියෙන විශේෂත්වය තමයි ඔයාලා ඔය නිකන් ඉදි ඒවත් බලන්න. ඒවා අරන් බැලුවොත් එහෙම පොඩි පොඩි විනාඩි 10 10 කොටස් තුනක් තියෙනවා ওই පැය භාගේ කාටුන් එක. ඒ කියන්නේ මේක ස්පීඩ් වෙලා තියෙනවා නේද? දැන් ටෙලි නාට්‍යයක් වුණත් එහෙමනේ. දැන් අපිට අද වෙනකොට ඒ මෙගා නාට්‍ය කියන එකත් ඇවිල්ලා තිනවා. දැන් ඉස්සර කාලේ
මෙතන සමහරක් වෙලාවට 1970 80 දශකයේ කවුරු හරි ඉපදිච්ච කෙනෙක් ඉන්නවා නම් ඔබට මතකයි ඉස්සර ටෙලි නාට්‍යයක් බලනකොට දැන් මේ සතියේ ටෙලි නාට්‍යයක කොටසක් බලපුවාම ඊළඟ සතියේ වෙනකන් ඉන්න ඕනේ අනිත් කොටස යනකම් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ. ඇයි ඒ ඒ තරමට අපි ඉවසීම ප්‍රගුණ කරලා තියෙනවා නේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට කාටුන් එකක් මේ සතියේ ගියොත් එම් පැය භාගයක් ඊළඟ සතියේ වෙනකම් බලාගෙන ඉන්නවා. ඒක තමයි තිබුණේ. එතකොට අද වෙනකොට එහෙම නැහැ. ඒක ඕනනම් අපිට YouTube බලන්න පුළුවන්. රිවයින් කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි අද කොටස බලන්න බැරි වුණත් අපිට හෙට රෑට අනිත් කොටස බලන්න පුළුවන්. ඒකෙන් මිනිස්සුන්ගේ ස්පීඩ් එක වෙනස් වුණා පුතා. මිනිස්සුන්ගේ ඉවසීම කියන එක නැති වුණා. මිනිස්සුන්ට දැන් අද කාලේ දැන් අද නම් ගොඩාක් තරුණ ළමයි ටෙලි නාට්‍ය බලන්නෙත් නැහැනේ. නේද? දෙබිනි නිම ඉස්කෝලේ ඔහොම ඔහොම තියනවා නේද නාට්‍ය කිහිපයක්. හරි. ඕව බලන්නේ දැන් ගොඩාක් අය ඒවා බලනවා අඩුයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ රූපවාහිනී වැඩසටහන් වලින් මේ කෙනෙකුගේ මෙන්ටැලිටි එක වෙනස් වෙනවා. අනුකරණය කරන දැන් මේ සමාජිකනුම්වාදී න්‍යායයි තව විග්‍රහ කරන දෙයක් තමයි මේ අනුකරණ කියන දේ තද බල ලෙස බලපාලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ පොඩි ළමයිගේ පර්සනැලිටි එකට. දැන් සමහරක් වෙලාවට දැන් ඔයාලගේ අද මේ පොඩි ළමයි ඉන්නවා නම් ගෙවල් වල ඔයාලට නැතත් අක්කලාන අයියලාගේ හරි දරුවෝ ඉන්නවා නම් බලන්නේ ළමයි බලන කාටුන්ස් දිහා. ඒවා බලලා ඉවර වෙනා ඒ දරුවෝ ඒ විදිහටම අනුකරණය කරනවා නේද? මේ එහෙම දේවල් තියෙනවා අපිට දකින්න. يعني පෞරුෂත්වය හැදෙන්නේ ඒ දරුවා දකින දෙයින්. මම හොඳ උදාහරණයක් කියන ඔයාලට දැන් දවසක් මගේ ළඟට එක ගිනාව එක වසර ළමයෙක්. හරි. දැන් මේ තාත්තා කෝල් කරා පළවෙනිට වෙන්න කලින් ක්ලිනික් එකට කෝල් කළා කියන සර් මට ක්ලිනික් එකට එන්න පුළුවන්ද? මං කෝ එන්න පුළුවන්. මොකද්ද මං එහම මොකද්ද මට බ්‍රීෆ් කරන්නකො මොකද්ද කේස් එක කියලා. සර් මාර වැඩි මගේ පුතා ලව් ලෙටර් එකක් දීලා හුණයි කියලා කිව්වා. මං දැන් උඩුගින් බලන මං එහම පුතාගේ වයස කීයද? අවුරුදු 6යි සර්. දැන් අවුරුදු 6 එක ලව් ලෙටර් එකක් කියලා කිව්වම ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? පුළුවන්ද? ඊට පස්සේ මං කිව්වා හරි දැන් මේක ඉන්ටරෙස්ටිං මේ කතාව. දැන් මටත් අහගන්න ඕන මේ එක වසරේ ළමයා දීපු ලව් ලෙටර් එක මොකද්ද කියලා දැනගන්න උවමනා වුණා. ඉතින් මෙයා දැන් අම්මයි තාත්තයි එක ආවා. අම්මයි තාත්තයි මූණ ඇඹුල් කරගෙන දැන් ඈ. ඉතින් මේ ඇත්තනේ ඉතින් එක වසරේ දරුවා දැන් ලව් ලෙටර් එකක් දුන්නා මේක වෙන කේස් එකක් නේ. දැන් තාත්තගේ අම්මගේ මූණ නාලු වෙලා දෙන්නම ගවර්න්මන්ට් ඔෆිසර්ස්ලා. ඊට පස්සේ මං ඇහුවා දැන් මොකද්ද මේ කේස් එක? අනේ සර් අපි දෙන්නම ගවර්න්මන්ට් ඔෆිසර්ස්ලා. ඉතින් ගෙදර ඇවිල්ලා අපි හැමදාම පුතාගේ පොත් බලන. පොත් බලනකොට අපි ගත්තොත් දැන් දැන් ඉස්සර ඔය තිබුණා දැන් ලව් ලෙටර්ස් හංගන්නේ ඉස්සර ඉස්කෝලේ කාලේ ලව් එකක් තියෙනවා නම් අර පොත් කවරේ ඇතුලේ තමයි ගහන්නේ. කියන්නේ දැන් උදාහරණයක් ගමුකෝ අපි මෙහෙම. දැන් මෙහෙම පොතක් තියෙනවා නම් ළමයි මේ පොතේ දැන් මෙන්න මෙතනින් මෙහෙම නවකුවාම අපිට මෙතනින් ඇතුළට දාන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ දැන් තාත්තා පොත මෙහෙම දිගාරිනකොටම ලියුම වැටෙනවා බිමට. ඊට පස්සේ අහනවා දැන් මේ මොකක්ද මේ කියලා අහන. දැන් පොඩි එකම බිම් බලාගෙන ඉන්න. ඊට පස්සේ මම කිව්වා කෝ බලන්න ඔය මේ දීපු ලියුම දෙන්නකෝ බලන්න කියන සමාවෙන්න කරන්ට් එක නේද ශ්‍රී ලංකාවේ කරන්ට් එකේ ස්වභාවය ඔක තමයි පුතා නේ. දෙවෙනි වතාවටත් ආපහු කරන්ට් එක ගියා. හරි. එතකොට අපි ආපහු කතා කරමු. දැන් මේ දරුවා දැන් පොල් ගෙඩි අකුරින් ලියලා තිනවා මම ඔයාට ආදරේ කියලා ලියලා තිනවා. ඉතින් මේ මේක හරි ලස්සනයි. ඊට පස්සේ මම ඇහුවා දැන් මෙයාගෙන් විස්තර ටික
දැන් ළමයාව තියලා දෙමව්පියෝ ටික එළියෙන් තියලා මං එහා පුතා දැන් වාගේ කවුද යාළුවෝ ඉන්නේ. ඊට පස්සේ දැන් කියනවා මෙයා ඉස්කෝලේ කවුද යාළුවෝ, ටියුෂන් යනවද, ඉංග්‍රීසි පන්තියකට යනවා කිව්වා. ඉතින් මේ යාළුවෝ එක එක අතරවත් අර මේ ආදරේ කියපු ළමයාගේ නම නැහැ. ඉතින් ඊට පස්සේ මං එහුවා කොහොමද කොහෙද ඉස්කෝලේ යන්නේ කියනකොට ටිකක් අර එයාලා පදිංචි තැනට ගොඩක් ඈත තමයි මේ ළමයා යන්නේ. දැන් මං ඒක කවුද ඉස්කෝලේ ඔයත් එක්ක යන්නේ කවුද කියලා අහනකොට ඔන්න දඩස් ගාලා අර ගෑන් ළමයාගේ නම පැන්න එළියට. ඊට පස්සේ මම මේ පේරන්ට්ස්ගෙන් ඇහුවා කොහොමද බබා ඉස්කෝලේ යන්නේ, ස්කූල් වෑන් එකක යන්නේ කියලා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා මෙයාත් එක්ක කවුද යන්නේ. ඒ යා වෑන් එකට නගින තැනීම වෙන ගෑනු ළමයෙකුත් නගිනවා. හරි, වෑන් එකට නගිනවා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? අර දැන් අපි වුණත් එහෙම නේද, දැන් ගෑන් ළමයෙක් එක්ක ගෑන් ළමයෙක් එක්ක එහෙම නගි ස්කූල් වෑන් එකට නගිනවා නම් ඔන්න දැන් ඒ නම හදනවා නේ, පට බඳිනවා. ඔයා අරයත් එක්ක යාළුවි නේද කියලා. දැන් අර පොඩි එකාගෙන් අහනවා අර ලොකු කොල්ලෝ කෙල්ලෝ ටික. එතකොට මොකද වෙලා තියෙන්නේ, කාලයක් යනකොට දැන් මූ හිතන්නේ දැන් අපි කියමුකෝ මොකක් හරි නමක් කියලා. ඒ නම කිව්වට පස්සේ දැන් මෙයා හිතනවා මේ පොඩි එකෙක් නේ, හිතනවා මේක තමයි ආදරේ කියලා. ඉතින් මොකද වෙලා තියෙන්නේ, ඒ ළමයාට එයා හිතලා තියෙන මේ නම් පට බඳින එක තමයි ආදරේ කියන්නේ කියලා. ඌ දන්නවනේ එහෙම එකක් කරන්නෙත් නෑ, නම් පට බඳින එක නම් ආදරේ. කොමින් කොමින් හරි අන්න ඒක තමයි වෙලා තියෙන. බලන්න සමාජික න්‍යාය කියන්නේ අන්න ඕක තමයි. අපි සමාජින් දේවල් ඉගෙන ගන්න. ඉතින් ඊට පස්සේ මං ඇහුවා ඔයාලා දෙන්න දැන් මොකද කරේ මේක අහු වුණාට පස්සේ. මං ඇහුවා පළවෙනියටම ඇති වෙච්ච ෆීලින් එක මොකද්ද? තාත්තා කියනවා අනේ සර් මට හීන්දාඩිය දැම්මා, මේක ටීචර් පොතක් බලද්දී අහු වුණා නම් එහෙම. ඇයි ඉතින් දැන් දැන් මිනිස්සු දැන් දෙමව්පියෝ දකින විදිහට නෙමෙයි පුතා පිට මිනිස්සෙක් දකින්න. එතකොට දැන් කියනවා අනේ සර් අපිට අපි බය වුණා කියලා. ඊට පස්සේ මං ඇහුවා දැන් අහු වුණාට පස්සේ මේ ඔයාලා මොනාද මේ ළමයට දීපු උපදෙස්? ගැහුවද? නෑ ගැහුවේ නෑ. මං එහම මොකද්ද කරේ? ආදරේ සැබෑ අර්ථ කියලා දුන්නා. ඒ කියන්නේ පුතේ අම්මයි තාත්තයි මෙහෙම තමයි හම්බුනේ, අපි ආදරේ කරේ මේව. අනේ අර පොඩි එකාගේ ඔළුවට ඒ ටික දාලා නේද මේ එක අතකින්. ඉතින් හොඳයි අම්මයි තාත්තයි මුණ ගැහුනේ කොහොමද, ආදරේ කියන්නේ මෙන්න මේක. ඒක ඉතින් හොඳයි මං හිතන විදියට. ඊට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් සමාජ ඉගෙනුම් න්‍යායට ඔන්න ඕක තමයි උදාහරණ නේද? දැන් ඔයාලත් කවුන්සලර්ස්ලා විදිහට වැඩ කරද්දී ওই විදිහේ කේස් එන්න පුළුවන්. දැන් එක දවසක් මගේ ළඟට එකගෙන ආවා දෙක වසරේ ළමයි දෙන්නේ. මුන් දෙන්න බ්ලූ ෆිල්ම් එකක් බලලා, මේ වීඩියෝ එකක් බලලා බලලා තියෙන බාත්රූම් එකේ ඉඳන්. ඒ කියන්නේ ළමයි දෙන්නේ කොහොමද කියලා ඔයාලා හිතනවා ඇතිනේ. ඒ කියන්නේ ගෙදරක බණගයක්. ඉතින් මේ බණ ගෙදර යන ඇතුලේ මේ දරුවෝ දෙන්න කරලා තියෙන වැඩේ, එක දරුවෙක්ගේ අයියා කෙනෙක්ගේ ෆෝන් එක අරන් ගිහින් ඉවර වෙලා මුන් දෙන්න බ්ලූ ෆිල්ම් එක බලලා. මේ මුන් දෙන්නට තේරුමක් නැහැ ඒක ගැන, හැබැයි බලලා. ඊට පස්සේ මම මගේ ළඟට එක්කගෙන ආවා. ඊට පස්සේ මං ඇහුවා ඒ ෆෝන් එක ගත්ත පුතාගෙන් මං ඇහුවා ඔයා කොහොමද මේ මේ වීඩියෝ හොයාගත්තේ? අයියා බලන හොරෙන් බලන් ඉඳලා ඔන්නෝගයි පුතා තාත්තේ. ඒක නිසා මතක තියාගන්න පොඩි ළමයි කියන්නේ හරීම පරීක්ෂාකාරී නේද? මං ඔයාලට ගිය සතියේ කියලා දුන්නා පොඩි ළමයි කියන්නේ හැමදේම කුතුහලෙන් ඉගෙන ගන්න දරුවෝ. අපිට යාළම නවත්තන්න බෑ, එයාලා ඉගෙන ගන්න එක නවත්තන්න බෑ. හැබැයි අපිට සමහර දේවල් එයාලගේ නිසි වයසට එනකොට එයාලා ඒක කරයි. නමුත් අර පොඩි වයසට ওই විදිහ දේවල් දරා ගන්න බෑ. දැන් අපි ගත්තොත් එහෙම පුතා සමහරක් වෙලාවට ඔයාලා දන්නවද දැන් ඔය සමලිංගිකත්වයට නැඹුරු වෙච්ච අය ඉන්නවනේ, ඒ අයගෙන් 90%ක් විතරම ඒකට නැඹුරු වෙන්නේ ඇයි? කුඩා කාලෙදී එයාව අපයෝජනයට පත් වෙලා නේද? ඒක අපචාරයක් බවට පත් වෙලා. දැන් මට කියන්න බලන්න ළමයි, අපයෝජනයයි අපචාරයයි අතර වෙනස මොකද්ද? කියමුකෝ බලන්න දැන් මේ සයිකොලොජි and counseling හදාරන දරුවෝ වශයෙන් මොකද්ද අපයෝජනයක් කියන්නේ, මොකද්ද අපචාරයක් කියන්නේ?
ඒක ගැන දැනගෙන ඉන්න එපා. පළවෙනිට මේ රටේ අපයෝජන අපචාර ගැන ඔබ ඕනි තරමක් අහලා තියෙනවා. මොකද්ද අපයෝජනයයි අපචාරය අතර තියෙන වෙනස කියන බලන්න. අපේ යෝජන කියන්නේ verbally and physically, ඒ කියන්නේ බනිනවා, ගහනවා, මානසික ඒ ළමයාට වැටෙන තරමට පොඩි කාලේ එයාට යම් කිසි බලපෑමක් පවුලෙන් හරි ඉස්කෝලෙන් හරි තමන්ගේ වැඩිහිටියෙක්ගෙන් හරි කාගෙන්ම හරි verbally හරි physically හරි බැනුම් ගහන ඉන්නේ වගේ දෙයක්. අපචාරයක් කියන්නේ sexual harassment එකක්. පුතා ඇත්තටම අපයෝජනයයි අපචාරය අතර තියෙන වෙනස තමයි අපයෝජනයක් කියලා කියන්නේ පුතා හොඳට මතක තියාගන්න. අපයෝජනය කියන එක වෙන්නේ එකපාරක් හෝ දෙපාර. අපයෝජනය දැන් ඔයා ඔය කියපු ඔක්කොම ටික ඕකේ වෙනවා. එක්කෝ ලිංගික වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් වර්බලි වෙන්න පුළුවන්, නැත්නම් බාහිර දෙයකින් වෙන්න පුළුවන්. එයාව එකපාරක් හෝ දෙපාරක් තමයි අපයෝජනය වෙන්නේ. අපචාරයක් කියලා කියන්නේ ඒක චර්යාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මගේ ළඟට ඔය එක කේස් එකක් අරගෙන ආවා. දැන් මීට අවුරුදු කීපයකට උඩදී ඒ එයාගේ තිබ්බ මුස්ලිම් ගර්ල් කෙනෙක්ව අපචාරයකට ලක් වෙලා. අපචාරයක් කියන්නේ මොකද? මේ ළමයාව මාස දෙකක් විතර යනකම් එක දිගට දූෂණය වෙලා තියෙනවා. එක දිගට දූෂණය. ඒ කියන්නේ ඒක චාරයක් බවට, චර්යාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අදින් පස්සේ අපයෝජනයයි අපචාරයයි කියන එක දැනගෙන ඉන්න ඕනේ. හේතුව තමයි සමහරක් වෙලාවට ඔය අපයෝජන අපචාර ගැන ඉන්න ඔස්තාර්ලා ඉන්නවනේ ශ්‍රී ලංකාවේ. එයාලත් දන්නේ අපචාරයක් කියන්නේ මොකද්ද අපයෝජනයක්. එයාලා හිතනවා ඒ දෙක සමාන වචන කියලා. එහෙම නැහැ. එතකොට මම කියාගෙන ආවේ අර දරුවෝ දැන් අර බ්ලූ ෆිල්ම් එක බලලා තියෙන කවුරු නිසාද? අයියා බලනවා දැකලා දැන් ඌ කුතුහලෙන් බලන්න ඇතිනේ ඕක දිහා. ඉතින් කොල්ලෝ දෙන්නත් මොකද කරේ? ඒක බලනවා. මොකද වෙලා තියෙන්නේ? සමාජ ඉගෙනුම් න්‍යාය. සමහරක් වෙලාවට සර්, ඔව් මේ දැන් අර සමහර පොඩි ළමයි, ඒ කියන්නේ ඔය 1 වසර 2 වසර 3 වසර වගේ, එයාලට ගෙදර මොකක් හරි අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා දකින්නවා නම්, නැත්තම් තාත්තා ප්‍රචණ්ඩ විදියට හැසිරෙනවා නම්, මේ එක එක දැන් ওই වීඩියෝස් වල එහෙම දැකලා තියෙනවා, ඒ ළමයි බ්ලැක් කලර් එක විතරයි යූස් කරන්නේ, يعني මොකක් හරි චිත්‍රයක් හරි පාට කරන්න හරි. ඒකත් මේ සමාජ ඉගෙනුම් න්‍යාය එකක්ද? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම, දැන් මම ඒකත් මෙතනින්ම කියලා දෙන්නම්කො. දැන් අපේ සයිකොලොජි ඇන් කවුන්සලින් ගත්තම් පුතා, ඔය සයිකෝതെරපි කියලා තියෙනවනේ කොටස. ඒක වෙනමම තියෙන දෙයක්. එතකොට සයිකෝതെරපි වල තියෙන වෙනමම කලර් තෙරපි කියලා එකක්. හරි. එතකොට කලර් තෙරපි එකක් කියලා කියන්නේ අපි වර්ණ චිකිත්සාව කියන එක සිංහලෙන් කියන්නේ. එතකොට අපි ඒ වගේම ඕකේ තියෙනවා කලා ප්‍රතිකාරය කියලා එක, ආර්ට් තෙරපි කියලා. එතකොට අපි සමහරක් වෙලාවට දැඩි පීඩනයකට මුහුණ දීපු දරුවා, අපි කියමු සුනාමි ව්‍යසනයට, නාය යෑමකට, ඊට පස්සේ ගම් වතුර තත්වයකට, නැත්තම් තමන්ගේ මවපියා පවුලේ ප්‍රශ්නයකට, නැත්තම් අර මම කියපු අපචාරයකට අපයෝජනයකට ලක්වෙච්ච දරුවාව, එහෙම නැත්තම් අපි සාමාන්‍ය දරුවෙක්ව අපි ඔය ආර්ට් තෙරපි වලදී අපි ඔය කලා ප්‍රතිකාරය කියන එකේදී එයාලමට දුන්නම සමහරක් අය කළු පාට චිත්‍ර අඳිනවා. තද වර්ණ සහිත චිත්‍ර අඳිනවා. එතකොට සමහරක් ඒ ගොඩාක් වෙලාවට අපිට කියන්න පුළුවන් ඒ දරුවා යම් කිසි පීඩනයකින් ඉන්නේ. හරි. දැන් මම ඔයාලට වෙන උදාහරණයක් කියන්නම්කො. දැන් දවසක් මම මොන්ඩිසෝරි එකට ගියා. මේ මොන්ඩිසෝරි එකට ගියාට පස්සේ ඔය ආර්ට් තෙරපිනේ දැන් ඔය මේ මම මේ කියන වැඩිහිටියන්ට හරියනේ ඔය ළමයින්ට සෙට් වෙන්නේ නැහැ. ඉතින් අපි ආර්ට් තෙරපි එකක් කරා. කරාට පස්සේ එක ළමෙක් ලොකු දතක් ඇඳගෙන එනවා. ලොකු දතක් ඇඳගෙන. ඉතින් මේ දැන් ටීචර් ප්‍රශ්නයක්, මේ ඇයි දරුවා මේ කළු පාට දතක්? ඉතින් ටීචර් කියනවා සර් මේක මේ අද විතරක් ඇඳපු එකක් නෙවෙයි. මේ ළමයට චිත්‍රයක් අඳින්න කිව්වොත් මේ ළමයා අඳින්නේ දත. කොළ බලද්දි මොකක්ද දන්නවද කියලා කියන්නේ? මේ ළමයාට ලොකු දතක් පණුව කාපු එක ලොකුවට රිදෙනවා. දැන් මේ ළමයාට දැනෙන දේනේ ඒක. දරුවා මොකද කරන්නේ? දත අඳිනවා.
තව ඔය විදිහ එකක් තිබුණා. දැන් මෙයා කැම මෙයාට කියනවා චිත්‍රයක් අඳින්න. චිත්‍රයක් ඇඳම මෙයා අඳිනවා. අම්මා තාත්තා අඳිනවා. මෙයාගේ ගෙදර අනිත් අය වඳිනවා. ටීචවත් අඳිනවා. හරි. දැන් මෙයාට ළඟායනේ. හැබැයි ඒ ටීචර් වෙනසක් තියෙනවා. මොකද ටීචර් රැවුල දාලා. ටීචර් උඩු රැවුලක් දාලා. දැන් මේක ගැන හොයලා බලද්දි මොකද්ද තියෙන්නේ? දැන් ගෙදර ගියාම තාත්තා සැර කරනවා. ඉස්කෝලේ ඉන්නකොට ටීචර් සැර කරනවා. දැන් ළමයා දකිනවා ටීචර්ගේ තාත්තගේ සමාන පදයක්. මොකද්ද සැර කිරීම? ළමයා අඳිනවා රැවුල. ඒ සමාන ලකුණු තමයි රැවුල. දැන් තේරුණාද පුතා? ඒ කියන්නේ ඔය ඔයාලට ඒකයි මම කියන්නේ. මේ සයිකොලොජි ඇන් කවුන්සලින් කියන්නේ මහා විශාල සාගරයක් වගේ දැනුම් කොට්ටාශයක් තියෙන දෙයක්. ඒකේ මම ඔයාලට උගන්වන්නේ නේද, ඔයාලගේ ෆවුන්ඩේෂන් එක තමයි මම දාන්නේ. ඔයාලා දන්නවද මෙතන දැන් සමහරක් කෙනෙක් ඉන්නවනම් චිත්‍රාඳින්න පුළුවන්. ඒ වගේම ඔය වර්ණ පිළිබඳව අවබෝධයක් තියෙන එයාලට පුළුවන් ඕනනම් ආර්ට් තෙරපිස්ට් කෙනෙක් වෙන්න. ඔයාලා දන්නවද ලංකාවේ ආර්ට් තෙරපිස්ට්ලා හරීම අතලොස්සයි ඉන්නේ. ඒකත් ඒ කියන්නේ එයාලගෙන් විශිෂ්ට අය ඉන්නවා. සමහරක් අය අනවබෝධයෙන් තමයි චිත්‍ර අඳින එක තමයි ආර්ට් තෙරපි කියලා හිතන්නේ. ආර්ට් තෙරපි කියන්නේ චිත්‍ර අඳින එක නෙවෙයි. ඒකට සයිකොලොජිකල් දැනුමක් තියෙන කෙනෙක්. ඒකයි මම කියන්නේ. මේක මේ අවස්ථාවන් තමයි අපි මේ පාඩම ඇතුළේ නිර්මාණය කරන්නේ. ඔයාලට තියෙන ඔපචුනිටීස් ගැන තමයි මම මේ කියන්නේ නේද? මේවා හැම පැත්තකටම විහිදී පැතිරෙන මේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න, සමාජයෙන් ඉගෙන ගන්න දේවල් අර විදිහට පොඩි ළමයින්ගේ වර්ණ වලින්, චිත්‍ර වලින්, සමහරක් වෙලාවට සින්දු වලින්, කතාන්දර වලින් එහෙම එළියට එන්න පුළුවන්. ඉතින් ඒකයි අපි කියන්නේ දරුවෙක්ව නිවැරදිව අපි හදන්න ඕනේ. ඔයාලා වුණත් දරුවෙක්ව නිවැරදිව, එක දරුවෙක් හරි කමන්නේ නැහැ, නිවැරදිව හදන්න බැරි නම් ළමයින් හොදෙයි. නැත්තම් සමාජයේ ඒක වාදයක්. ඒ ළමයා පව්. ඒකයි කියන්නේ. හරි. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට සමාජ ඉගෙනුම් න්‍යාය හොඳට තේරෙන්න ඇති. සමාජෙන් දේවල් අනුකරණ වශයෙන් එක එක අපි කියනවා ඩමි වශයෙන් ගන්නවා අපි. අනුකරණයන් වශයෙන්. දැන් ඔයාලා ගත්තොත් මේක සාමාන්‍යයෙන් තරුණ නව යෞවනයට යනකම් තියෙනවා දරුවෙක්ට අනුකරණය කියන එක. සමාජ ඉගෙනුම කියන එක. නේද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම 6 වසරේ ඉඳලම හොස්ටල් හිටපු ළමයි. එතකොට මම දන්නවා හොස්ටල් එක රූටින් එක කොහොමද යන්නේ. ඒ හොස්ටල් රූටින් එකේ පොඩි කාලේ හිටපු මට යුනිවර්සිටි එකේ හොස්ටල් එකේ ඇවිල්ලා ඉන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඔය රැගින් කියන එක මට එච්චර අරුමයක් නෙවෙයි. දැන් නම් රැගින් නැහැ යුනිවර්සිටිස් වල. එතකොට ඒක අරුමයක් නෙමෙයිනේ. ඇයි ඒ අරුමයක් නොවෙන්නේ? හේතුව තමයි අර පොඩි කාලේ ඉඳලා මම ඉගෙනගෙන තියෙනවා ඒක පිළිබඳව. කොහොමද වැඩිහිටි ශිෂ්‍යෝ හැසිරෙන්නේ? කොහොමද මේ සමාජය හැසිරෙන්නේ නේද? ඒ හැම දෙයක් පිළිබඳව මට අවබෝධයක් තියෙනවා. එතකොට ඒක තමයි සමාජ ඉගෙනුම කියලා අපි හඳුන්වන්නේ. අපි ඒක ලියාගමු. පෞරුෂය සහ සමාජ ඉගෙනුම් න්‍යාය කියලා මාතෘකාව ලියා ගන්න. පෞරුෂය සහ සමාජය. අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකා කෙරෙහි බල පවත්වමින් ඉදිරියට වර්ධනය වන බවත් පුද්ගල චර්යාව යනු පරිසරය සහ
පුද්ගලයන් අතර සිදුවන අන්තර් ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් බවත් සමාජ ඉගුණුම් න්‍යාය ඉදිරිපත් කරමින් එම න්‍යායවාදීහු ප්‍රකාශ කරති. මොකද සේම න්‍යාය වාදීහු ප්‍රකාශ කරති. ඔවුනට අනුව ඔවුනට අනුව පුද්ගල පෞරුෂය පුද්ගලයා කෙරෙහි මෙන්ම පරිසරය කෙරෙහිද බලපෑම් කරනු ලැබේ. මොකක්දස පරිසරය කෙරෙහිද බලපෑම් කරනු ලැබේ. එම නිසාවෙන්ම පුද්ගල පෞරුෂය ගොඩනැංවීමෙහිලා පුද්ගල පෞරුෂය ගොඩනැංවීමෙහිලා පුද්ගලයා පරිසරය සමග බද්ධ වීම පුද්ගලයා පරිසරය සමග බද්ධ වීම බෙහෙවින් වැදගත් වේ. කුඩා කාලයේ පටන්ම දරුවන් පරිසරයට හුරු කරවීම තුළින් දරුවකු තුළ යහපත් පෞරුෂයක් ගොඩනැංවිය හැකි වේ. සමාජයෙන් ලැබෙන උපස්තම්භන හේතුවෙන් පුද්ගල පෞරුෂය හැඩ ගැසෙන බව මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. මිනිසුන් සිය ජීවිත කාලය තුළදී බාහිර සමාජයෙන් ලබන අත්දැකීම්
ඔවුන්ගේ පෞරුෂය ගොඩනැන්වීමේදී මොකස බාහිර සමාජයෙන් ලබන අත්දැකීම් ඔවුන්ගේ පෞරුෂය ගොඩනැන්වීමේදී ඉවහල් වේ. මේ සඳහා හැකියාව, ප්‍රජානනය, අපේක්ෂාවන් කමාවක් පුද්ගලයා සතු ආත්මීය අගය යනාදිය බලපානු ලැබේ. ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් බැන්ඩූරා සමහර පොත්වල තියෙන බන්දූරා කියලත් ඈ. එඩ්වින් සදර්ලන්ඩ් වැනි සමාජ මනෝවිද්‍යාඥයින් මේ පිළිබඳ අදහස් පළ කොට තිබේ. හරි, ඊළඟක ලියාගන්න මානවවාදී න්‍යාය. මොකද පුතා මේ මානවවාදී න්‍යායක් කියලා කියන්නේ? මම ඔයාලට මේක ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒකයි මම ටිකක් අර ස්පීඩ්ලි ඔයාලට මේක කරගෙන යන්නේ. මොකද සමාජ ඉගෙනුම්වාදය ගැන ඔයාලට තවදුරටත් ලියන්න ඕන නම් ඔයාලට මම හැඳින්වීමේ මේ මනෝවිද්‍යා ගුරුකුලවල දීලා තියෙනවා. ඒ ටිකම මෙතනට අදාළ කරගන්න පුළුවන්, කොපි පේස්ට් කරන්න පුළුවන් මේකට අදාළ වෙන විදිහට. නේද? මේ සයිකොලොජි වල තියෙන දැනුම කියන එක පුතා, ඒ කියන්නේ විශේෂාකාවන් ගණනාවකට බෙදෙනවා. නමුත් මේක අර මුල් කාලීන න්‍යායාත්මක වශයෙන් ගත්තොත් එහෙම අර කුඩා න්‍යායන් කුඩා ගුරුකුල ප්‍රමාණයක් අතර තමයි දෝලනය වෙන්නේ. ඒක ලොකු වාසියක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට මම කියන්නේ ඔයාලා රිසර්ච් එකක් කරද්දී උනා කවදාහරි මොනාහරි රිසර්ච් කරද්දී උනා දැන් ඔයාලට ඉස්සරහට කරන්න වෙනවනේ. නේද? ඩිග්‍රියක් කරද්දී අපිට රිසර්ච් කරන්න වෙනවා නේද? එතකොට ඔයාලට මම කියන්නේ ඔයාලා තෝරගන්න ඕනි අධ්‍යයන මාතෘකාව කියන එක පුළුවන් තරම් පොඩි කරන්න, පටු කරන්න, මාතෘකාව පටු වෙන තරමට ඒ කෙරෙහි අපිට ගොඩනගා ගන්න පුළුවන් දැනුම් සම්භාරය අතිවිශාලයි. දැන් අපි කියමුකෝ ඔයාලා හදනවා තීසීස් එකක්. මොකද්ද? ඔයාලා හදනවා පුද්ගල පෞරුෂත්වය. දැන් පුද්ගල පෞරුෂත්වය ගැන අපිම කොච්චරක් කතා කරාද පුතා? අපිට ඊට වඩා බැරිද පුද්ගලයෙකු පටු කරනවා අපි? පුද්ගලයෙකුගේ සමාජ විරෝධී පෞරුෂත්වය. එතකොට අපිට ඒකේ ගොඩනගන්න පුළුවන් දැනුම් සම්භාරය, ඒකේ ගැඹුරටම යන්න පුළුවන්. නැත්තම් මොකද කරන්නේ? ඒකයි ඔයාලා සමහරක් වෙලාවට මෙතන ඇති විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය ඉන්න පුළුවන්. ඉස්සරහට මේකෙම ඩිග්‍රී එක කරන්න අදහස් කරන් ඉන්න අය ඉන්න පුළුවන්. ඔයාලා ඕනිම දෙයක් කරනකොට මාතෘකාව පටු වෙන තරමට ඔයාලට කරන්න පුළුවන් ස්ටඩි එක විශාලයි. ඒක හොඳට මතක තියාගන්න. නිකන් අර බොරුවට ලොකු ලොකු මාතෘකා හදාගෙන දැන් අපි දකිනවා යුනිවර්සිටිස් වල ළමයි හදාගෙන එනවා මාතෘකාවන් නේ, භාර ලොකු මාතෘකාවන්. අපි කියමුකෝ පුද්ගල ආතතිය කියලා. ඉතින් ආතතිය කියන කොච්චර ලොකු මාතෘකාවද කියන නිසා පොඩියට හදාගන්න. අපේ ජීවිතේ වුණත් එහෙම තමයි නේද? ජීවිතේ තියෙන දේවල් වල ලොකු හීන දකින්න.
ඒ අරෙන්න්න ජීවිතයේ තියෙන නීඩ්ස් කියල් දෙයක් තියෙනවානි, අවශ්‍යතාවයන්, ඒවා පොඩි කරගන්න නේ. ඒවා පොඩි වෙන තරමට, ඒවා සරල වෙන තරමට. සරල කියන්නේ අර ගොම මැටි ගහපු ගෙදරක ඉන්න එක නෙවෙයි, ඒක සරල නෑ මං හිතන්නේ, නේද? මොකද අපි එක්ස්පීරියන්ස් කරලා තියෙනවානේ ඒක, නේද? ඒ කියන්නේ අපි දැන් ගොඩාක් වෙලාවට ප්‍රාර්ථනා කරනවා, අනේ අර සමහර කාලවලට ඔය සෝෂල් මීඩියා වල තියෙනවා, අනේ දැන් ලස්සනට හදපු කුඹුරායක් මැද කටු මැටි ගහපු එක කාමරයක් තියෙන ගියප් වෙන ලගින, අනේ මේකක ජීවත් වෙන්න තිබුණා නම් කියලා. ඒකක ජීවත් වෙන්න තිබුණා නම් දහ දුක් විඳලා තමයි ඉන්නේ. ඒක හොඳයි පුතා, ට්‍රිප් එකක් ගිහින් එන්න. අද දවසේ රෑ ඉඳලා ඉවර වෙලා හෙට උදේට එනවා නම් කමක් නැහැ. ඒක මාර සුන්දරයි. හැබැයි ඒක අපි හිතන තරම් සුන්දර නෑ. ඒක නිසා පොඩියට හිතන්න, නේද? ඒ විදිහ දේවල් අවශ්‍යතාවයන් පොඩියට හිතන්න. තමන්ගේ අනාගත අපේක්ෂාවන් කියලා දේවල් ලොකුවට ගන්න, නේද? තමන්ගේ අවශ්‍යතාවයේ තියෙන තට්ටු තුන හතර ගියක් නම් ඒක මම හිතනවා අපි වයසට යන බව ඊට පස්සේ මතක තියාගන්න, නේද? තමන් ලීසින් එකක් දාලා ඒකට ලක්ෂ තුන හතරක් ගෙවාගෙන මාසෙකට යන්න පුළුවන් වාහනයක් පදිනවා නම් ඒක හිතේ සැනසීම නෑ. ඒක හොඳට මතක තියාගන්න, රයිට්? ඒක අතිශය වැදගත් වෙන කාරණාවක් වෙනවා. හරි, අපි යමුකෝ ආපහු. මානවවාදී න්‍යාය. මොකද මේ මානවවාදී න්‍යායක් කියලා කියන්නේ මේක ඉදිරිපත් කරන්නේ මාස්ලෝ වගේ කට්ටිය, නේද? මානවවාදී ගුරුකුලය, නේද? මානව විද්‍යාවෙන් කොහොමද අපි පෞරුෂත්වය වර්ධනය කරගන්නේ? දැන් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය, මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය මොකක්ද පුතා කියන්නේ? මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය දක්වන්නේ ඔයාලට එක පිරමීඩ් එකක දක්වලා තියෙනවා, මම මීට කලිනුත් පෙන්නලා තියෙනවා. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික කොහොමද පුද්ගලයේ පෞරුෂත්වය වඩව ගන්න, ඒ පෞරුෂත්වය වඩවගෙන කොහොමද ආත්ම සාක්ෂාත්කරණයකට යන්නේ, ඒක තමයි ඒ පෞරුෂත්වය ඇතුලේ තියන්නේ. එතකොට කාල් රෝජර්ස්, ඒබ්‍රහම් මාස්ලෝ වගේ කට්ටිය තමයි මේකේ අදහස් පළ කරලා තියෙන්නේ. එතකොට ජීවිතේ මම දකින, ඒ කියන්නේ මම දෙයක් දිහා බලන විදිහ තියෙනවානේ පුතා. පර්සනැලිටි එක කියන්නේ ඒක කියලා තමයි මානව විද්‍යාඥයින් කියන්නේ. ඒ කියන්නේ මානවවාදීන් කියන්නේ එයාලා කියනවා අපි ජීවිතයක් දිහා බලන්නේ කොහොමද? දැන් ඔයාලට තම තම නැනපමණින් ඔයාලා ජීවිතය දිහා බලන. මෙතන සමහරක් වෙලාවට ඉන්න පුළුවන්. දැන් අපි කිමුකෝ දැන් උදාහරණයක් විදිහට ගත්තම විවාහය කියන එක. විවාහය කියන එක ගත්තම මම අකිල ඖෂධ භණ්ඩාර වශයෙන් මම විවාහය දිහා බලන විදිහ එකක්. මෙතන ඉන්නවනේ කට්ටිය, නේද? චමාලි මිස් ජීවිතය දිහා බලන විදිහ එක, පුෂ්පා මිස් ජීවිතය දිහා බලන විදිහ. මම මොකද මම හිතනවා ඒ දෙන්නම විවාහ වෙලා ඇති කියලා. හැබැයි විවාහ නොවෙච්ච කෙනෙක් එක දිහා බලන විදිහ වෙනස්. දැන් සමහරක් වෙලාවට අපිට ඇවිල්ලා යුනිවර්සිටි එකේ ළමයි ඇවිල්ලා කියනවා, දැන් ලව් අෆෙයර් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ළමයි ඇවිල්ලා කියනවා සර්ලාට නම් ඉතින් මොකද සර්, සර්ලා ඉතින් කසාද බැඳලා ඉවර වෙලා, සර්ලා බලන්නකො ලස්සනට ඉන්නවා, ෆොටෝ දානවා, අරව මේව කරනවා කියලා. බලන්න සර්ලා කොච්චර සතුටින් ඉන්නවද කියලා. ඉතින් මම ඒ වෙලාවට හොඳට ෆේස් කරලා ඉන්නවා, පස්සේ මම හහහ ගාලා හිනා වෙනවා, නේද? ඒ කියන්නේ ඇයි ඒ ළමයි දකින විදිය හරි වෙනස් පුතා විවාහ ජීවිතය ගැන. ඔයාලා වුණත් මෙතනින් තරුණ පිරිස් ගොඩාක් වෙලාවට විවාහ ජීවිතය කියන දේ බලන විදිය වෙනස්, නේද? අපි හිතාගෙන ඉන්න විදිහට වෙන්නේ නැහැ හැම දෙයක්ම. ඔයාලා හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ අසුන්දරයි කියන එක නෙමෙයි. නමුත් ඒක තියෙන වගකීම් සම්භාරය, සමහර කාලවලට දෙන්නෙක් ඊළඟට දරුවෙක් ලැබෙනකොට තියෙන වගකීම් සම්භාරය, ඊට පස්සේ දෙන්න තුන් දෙනා තුන හතර වෙනකොට තියෙන වගකීම් සම්භාරය. ඔයාලා ඒ කියන්නේ ඒක ගැන හිතන, මම කියන්නේ ඒක ගැන කලකිරෙන්න නෙමෙයි. නමුත් මේ මානවවාදීන් කියන්නේ මේකෙම පැත්තක ඉන්න සාන්දෘෂ්ටිකවාදීන්, සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාඥයින්. එතකොට එයාලා මොකද කියන්නේ? මේ සාන්දෘෂ්ටිකවාදී කියලා කියන්නේ එයාලා ජීවිතය පිළිබඳව යථාර්ථය දකින්න, නේ? ජීවිත යථාර්ථය දකමින් තමයි ඉස්සරහන්නේ. ජීවිතයේ තියෙන නිස්සාරත්වය පිළිබඳව සමහරක් වෙලාවට දකිනවා. දැන් සමහර දැන් අපිට ඔය උගන්නපු ලෙක්චරර්ස්ලා අපි උගන්වන කාලේ කියන්නේ එක ලෙක්චර කෙනෙක් හිටියා. එයා කියන්නේ හැම වෙලේම සාන්දෘෂ්ටිකවාදී ගැන ටූ මච් යන්න එපා. ඒකට මම තමයි හොඳ අත්දැකීම කියලා සර් කියනවා. ඒකට හේතුව තමයි ඒක නිස්සාරත්වය ගැන, ජීවිතය ගැන කලකිරෙනවා. ඉතින් ඕනවට වඩා ජීවිතය ගැන කලකිරෙන්න ඕනේ නැහැ මිනිස්සු. හැබැයි ජීවිතයේ තියෙන අවශ්‍යතාවයන් ඔයාලා පොඩි කරගන්න.
නේ ඒ ටික ඒ පොඩි කරගන්න ඒක අවශ්‍යතාවයන් කෙටි කරගන්න එක තමන්ගේ සමාජයට ඊට සාපේක්ෂව කොච්චර යුතුකම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. දැන් අපි ගොඩාක් වෙලාවට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවනේ. එද දැන් මේ ගිය සතිය ගත්තම අයිතිවාසිකම් වලින් පෙනී ඉන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. හැබැයි ඒකෙන් අපි අපේ යුතුකම් ඉෂ්ට කරනවාද? මනුස්සයෙක් රේල්වේ ස්ටේෂන් එකට යනකොට මේ උදේ මුකුත් නොකිය ඉඳලා ඉවර වෙලා උදේ පහට කියනවා නම් අපි අටට ස්ට්‍රයික් කියලා ඒකේ සාධාරණයක් නැහැ නේද? මම දකින විදිය ඒක මම විරුද්ධවවත් මොකක් නෙමෙයි, මම කියන්නේ මිනිස්සු දකින විදිය නේද? එතකොට අපිට වෘත්තීය අයිතිවාසිකම් කියලා දෙයක් තියෙනවා. නමුත් ඒක ජෙනුවින් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ නේද? පහුගිය කාලේ මම දැක්ක ගුරුවරු දවස් දෙකක් ලෙඩ නිවාඩු දාලා තිබුණා. හැබැයි ඒක දන්නවනවා කලින් අපි හෙට ස්ට්‍රයික්. එතකොට සූදානම් වෙන මනුස්සයට සූදානම් වෙන්න පුළුවන්. ගවර්න්මන්ට් එකේ විනාය කරනවා අපි හෙට ස්ට්‍රයික්. ඒක යුතුකමක්. ඒක දැන් මේ ස්ට්‍රයික් කරන එක නොකරන එක පිළිබඳව නෙවෙයි මම කියන්නේ. ජෙනුවින් වෙන්න ඕනේ මනුස්සයෙක් වෘත්තිකයෙක් වුණා නේද? එතකොට මේ මිනිස්සුන්ගේ තියෙන හැඟීම් සමුදාය කොහොමද මනුස්සයෙක් ලෝකයේ දිහා බලන්නේ? කොහොමද මනුස්සයෙක් තමන්ගේ ජීවිතයේ දිහා බලන්නේ? අන්න ඒක තමයි මෙතන මේ පෞරුෂත්වයේ කියලා යාලා හඳුන්වන්නේ. මනුස්සයෙක්ගේ පර්සනැලිටි එක. දැන් ඔයාලා ජීවිතයේ දිහා දැන් සමහරක් වෙලාවට දැන් අපි මේ කෝස් එක පටන් අරගෙන මාස දෙකක් වෙනවා. ඒ මාස දෙකේදී ඔයාලගේ මොනාද ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ? ඔයාලා ඇත්තටම ජීවිතයේ දිහා බලන විදිහ වෙනස් කරගෙන තියෙනවද? මේක මම ඒකෙන් කිව්වේ මේක මම පටන් ගන්නකොටම කියපු දේ තමයි ආරම්භක දේශනයේදී ඔයාලට මේක හරියට අපේ ජීවිතේ නැවත කියවනවා වගේ දෙයක්. අපි ඉස්සරහට ජීවිතේ මූණ දෙන්න තියෙන දේවල් ගැන සූදානම් වෙනවා වගේ දෙයක් තමයි මේ කෝස් එක හදාරනවා. කියන්නේ මේක අනිත් අයට වගේම තමන්ගේ ජීවිතේටත් එළියක් ලබා ගන්න පුළුවන් කෝස් එකක්. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ඔයාලගේ මේ ඔයාලා ඔයාලගේ ජීවිතේ දකින විදිහ දැන් වෙනස් කරගෙන තියෙනවානේ. සමහරක් වෙලාවට තමන් අතින් පොඩි පොඩි නිකන් අඩුපාඩුකම් සිද්ධ වෙනවා නේද? විශේෂයෙන්ම දැන් එතනදී මේ මිනිස්සු ලෝකයේ දිහා බලන විදිහ, දකින විදිහ, ඔයාලා සමහරක් වෙලාවට මිනිස්සුන්ව රීඩ් කරපු විදිහ ඔයාලා වෙනස් කරගෙන ඉන්න පුළුවන්. අන්න ඒක තමයි පුතා මේ මානව විද්‍යාවේ මානවවාදී න්‍යාය ඇතුලේදී අපි කතා කරන්නේ. මිනිස්සුන්ගේ තියෙන පෞරුෂත්වයන් විවිධාකාර වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තම ශ්‍රී ලංකා පාර්ලිමන්ට් එක. ඒ පාර්ලිමන්ට් එකේ ඉන්න එක එක පක්ෂ නියෝජනය කරන අය නේද? ධනවාදී පක්ෂ තියෙනවා, සමාජවාදී පක්ෂ තියෙනවා, අර්ධ වාමවාදී පක්ෂ තියෙනවා. ඒ ඇයි ඒ මිනිස්සු සමාජයේ දිහා තමන්ගේ වීව් එක තමයි එතන තියෙන්නේ. ඡන්දයක් කියන්නේ ඒක, තමන්ගේ වීව් එක. දැන් අපේ රටේ මිනිස්සු නම් එහෙම වීව් එකකට වැඩ කරන බවක් නම් පේන්නේ නැහැ. නමුත් අපි දැනගත යුතුම කාරණාව තමයි අපි බලන්න ඕනේ උපේක්ෂා සහගතව. කාගෙනවත් වෛරයකින් නෙමෙයි, අපිට මේ වෙලාවේදී අවශ්‍ය වෙන්නේ මොකක්ද? අපි රටක් වශයෙන් මොකක්ද කරන්නේ? අන්න ඒක ඒ සංජානනේ. මම ලෝකේ දිහා බලන විදිහ, මම ලෝකේ දිහා දකින විදිහ, මම කොහොමද රීඩ් කරගන්නේ? අන්න ඒක තමයි ඒ පර්සනැලිටි එක තියාගන්න නේද? ඔයාලා කවුන්සලර් කෙනෙක් විදිහට වෙන්න පුළුවන්, වෙන යම් වෘත්තිකයෙක් විදිහට වෙන්න පුළුවන්. අනාගතයේදී ඔයාගේ තියෙන දැක්ම මොකක්ද? ඔයාගේ ඔයා කොහොමද ජීවිතේ දියුණු කරගන්නේ? දැන් ඔයාලා දැන් පොඩි කාලේ පුතා මම පුංචි උදාහරණයක් කියන්න. මේක නරකයි ඇත්තටම, හරි නරක දෙයක්. මම ඉස්සර පොඩි කාලේ පැණිවීම දිනන පැණිවීම වුණ මාර පෙරේද. හරි ඉතින් මම පොඩි කාලේ හිතුවා මම ලොකු වුණාම පළවෙනි පඩියෙන් කරන දේ තමයි මම අර ලීටර් දෙකේ බෝතල් දුසිමක් ගෙනල්ලා ඉවරලා ඇති වෙනකම් බොනවා කියන. දැන් ඇත්තටම ඊට පස්සේ දැන් ලොකු දැන් රස්සාවක් කරන්න ගත්තට පස්සේ අපිට ඒව මතක් වෙනවද? නැහැ. ඒ කාලේදී ජීවිතයේ දකින්න දේවල්. ඒ කාලේදී ජීවිතයේදී දකින්න දේවල්. ඒ කියන්නේ සමහර ජීවිතේ අපි දකින දේවල් තියෙනවා, අපි සංජානනය කරන දේවල් ඒවා හරි ලොකුයි නේද? ඒ කියන්නේ ඒවා හරි විශාල හීන වශයෙන් තියෙනවා.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් මගේ පෞද්ගලික ජීවිතේ මම පොඩ්ඩක් කියන්නම්කො. මම හිටපු ගම හරීම ලස්සනයි, හරීම ලස්සනයි. වෙල් ආයවල් තියෙනවා, කැලේ, කරන්ට් එක නැහැ, රයිට්? ඒ ගමට කරන්ට් එක නැහැ. මම ඉපදිච්ච ගමගේ අවුරුදු 3-4 යනකම් කරන්ට් එක නැහැ මට. හැබැයි හරි ලස්සනයි, ඇලේ දොලේ පීනලා නේද, එහෙම හරි සුන්දරයි නේද. ඒ ගමේ හාල්, ගමේ වවාගෙන කන දේවල් ටික, ඒවා ටික මේ කරලා දැන් කොහොම හරි කරලා ඉවර වෙලා, දැන් මම මොන දේ වුණත් මං දැන් ඉන්නේ ශ්‍රී ලංකාවේ අගනුවරනේ. ඒ කියන්නේ අවුරුදු 30කට පස්සේ මට, මම බැලුවම මගේ ජීවිතේදී මම දැන් ඉන්නේ අගනුවර. අගනුවරට ආසන්නතම ඒ කියන්නේ මගේ හීන කියන දේවල් දැන් මම ඇචීව් කරලා තියෙනවා. අර පොඩි කාලේදී දැකපු, දැන් පොඩි කාලේදී දැකපු හීනයක් මේක. හැබැයි මම එක දවසක් ඕක මට කල්පනා වුණේ, ඔය මේ ඔයාලත් ඇවිල්ලා ඇති ඔය මහකුඹුර හයිවේ ස්ටෑන්ඩ් එක ළඟ තියෙනවා මේ පැත්තෙන් කෙහෙල් කොලේ බත් දෙන එක. ඉතින් මම දැන් කෙසෙල් කොලේ බත්, රතු බත් එකක් කන ගමන් මම කල්පනා කරනවා ඒක ලොකු ගාණක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය එක්ස්පෙන්සිව් බත් එක. මම දැන් කියන්නේ එක්ස්පෙන්සිව් බත් එක්ක අපේ ගැන නෙවෙයි. දැන් මම කකා කල්පනා කරනවා. මොකද්ද කල්පනා කරන්නේ? මම පොඩි කාලේ කෑවේ මේ විදිහටනේ. මගේ ආච්චි අම්මා මට කෙසෙල් පොලේ බත් එක හදලා පරිප්පු ටික තියලා නේද, මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් හදලා කරවල ටික තියලා, කෙලගිලින් එපා, බෝංචි ටික තෙල දාලා ආච්චි මට දුන්නා. යකෝ දැන් මේ බත් එකේ මොකද්ද තියෙන්නේ? මේ බත් එකේ තියෙන්නේ ඒකපා. දැන් මම කල්පනා කරනවා, එතකොට මම මේක ගාණක් දීලා සල්ලි දීලා කරගන්න මට්ටමට මම දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මගේ උපතේදී, උපතේ සිට අවුරුදු 4ක් විතර යනකම් මම හිටියේ ඒ පරිසරයේ. ඒතකොට මට කල්පනා වෙච්ච දේ තමයි මම මේ මොකද්ද කරන දේ? හරි, මම මේ මොකක්ද අපි මේ ඇචීව් කරන දේ? අන්න ඒක තමයි සාන්දෘෂ්ටික වාදය කියන්නේ. එහෙම හිතුවා මොකද වෙන්නේ මිනිස්සුන්ට? මිනිස්සුන්ගේ ජීවිතේ ඇචීව්මන්ට්ස් එපා වෙලා යනවා. ඒ තත්ත්වෙට යන්න එපා කවුරු. නේද? මම මේ කතාව කිව්ව ඔයාලට අපේ ජීවිතේ. ඒක තමයි මානවවාදී සහ සාන්දෘෂ්ටිකවාදී න්‍යායදි කියන්නේ. කෙනෙක්ගේ පර්සනැලිටි එක අපි අර්බුදකාරී අවස්ථාවන්ට මූණ දෙනකොට මගේ පර්සනැලිටි කොහොමද වෙනස් වෙන්නේ, රයිට්? ඒවා කොහොමද මම මැනේජ් කරගන්නේ? මේ හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. එතකොට ඔය මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය පිළිබඳව අපි ගත්තොත් එහෙම, ඒක හරීම වැදගත් වෙන දෙයක්. අවශ්‍යතා ධූරාවලියේදී මම කිව්වා කායික අවශ්‍යතාවයන්, ආරක්ෂණ අවශ්‍යතාවයන්, මානසික අවශ්‍යතාවයන්, සමාජීය අවශ්‍යතාවයන් සහ උත්තරණ අවශ්‍යතාවයන්. එහෙම නැත්නම් ආත්ම සාක්ෂාත්කරණයට යනවා. මම ඔයාලට පැහැදිලි කරා ආත්ම සාක්ෂාත්කරණ මට්ටමට ගිය මිනිස්සෙක්ගේ සංජානනයට මොකද වෙන්නේ, මේ එකක්වත් ඇචීව් කරපු නැති මිනිස්සෙක්ගේ සංජානනයට මොකද වෙන්නේ. මම ඒක ඔයාලට උදාහරණ සහිතව පැහැදිලි කරා LTT සංවිධානය සහ ISIA සංවිධානය. ඒකයි මම කියන්නේ ඔයාලට. අපි ජීවිතේ දැන් මේ පෞරුෂත්වයේ පිළිබඳ පාඩම ඉගෙන ගන්නවා වගේම ඔයාලගේ ඉන්ඩිවිජුවල් ලයිෆ් එකේ ඔයාලා මොනාද කරන්නේ? ඔයාලා මොනාද ඇචීව් කරන්නේ? නේද? දැන් මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වා, දැන් මේ ඔය උඩම තියෙන හැම පොතකම මගේ ආටිකල්ස් තියෙනවා. ඒක මම පෙන්නන්නේ මේ ලොකු කමකටවත් වෙන මොකකටවත් නෙවෙයි. ඒක මගේ ඇචීව්මන්ට් එකක්. නේද? එතකොට ශ්‍රී ලංකාවේ ඡායාරූපකරණය සම්බන්ධයෙන් මනෝ ඡායාරූප පිළිබඳ මනෝවිද්‍යාව කියන එක, ඒ කියන්නේ කතා කරන ඒ පිළිබඳව, ඒ ඡායාරූප මනෝවිද්‍යාව පිළිබඳ සබ්ජෙක්ට් එකක් වශයෙන් ආටිකල්ස් ලියන එකම කෙනා මම. එතකොට ඒක මම කියන්නේ, ඒ කියන්නේ ඒක මම ඇචීව් කරපු දෙයක් නේද? අපි ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක වෘත්තීය
මනෝපදේශක වශයෙන් පත් කරපු 5 දෙනාගෙන් එක්කෙනෙක්ම මේක මට ආඩම්බරයක්. හේතුව තමයි මේ මේක ඒ කියන්නේ ඒක මේ අහංකාරකමට ආඩම්බරයක් නෙමෙයි, හැබැයි ඒ ඇචීව් කරන දෙයක් අපේ. මම ඔයාලටත් කියන්නේ ඔයාලා මේ පටන් ගත්තා විතරයි වෙන්න පුළුවන් ඔයාලගේ ජීවිතේ දේවල් ඇචීව් කරන්න. නේද? ඔයාලා හරි තැනකින් පටන් අරගෙන තියෙනවා. ඒක ඇතුළේ ඔයාලගේ ජීවිතය කියන එක ඩිවලොප් කරගන්න එක ඔයාලට අයිති වැඩක්. ඔයාලා ඒක කරන්න ඕනි වැඩක්. ඒක ඇතුළේ නිවැරදි ෆවුන්ඩේෂන් එකක් දාගන්න පුතා. මම කියන්නේ ඒකයි. නේද? ඒක නිකන් දැන් අපි අද කෝස් එක කරලා ඉවර වෙලා නේද? ඒකට පුහුණුවක් ලබා ගන්න. ඔයාලා ආස ඇති කවුන්සලින් කරන්න. මොකද මේ මනස කියන එකත් එක්ක මිනිස්සු වැඩ කරන්න හරි කැමති. නේද? ඒ කියන්නේ හැබැයි ඒක අතිශය බැරෑරුම් වගේම පරිස්සමෙන් කරන්න ඕනි දෙයක්. ඒක මතක තියාගන්න. අපි එහෙනම් ඒ නෝට් එක ලියාගමු මෙහෙම. Carl Rogers. Carl Rogers. Abraham Maslow වැනි. Abraham Maslow වැනි. දාර්ශනිකයින් විසින් මානවවාදී න්‍යාය ඉදිරිපත් කර තිබේ. මානවවාදී න්‍යාය ඉදිරිපත් කර තිබේ. ඔවුනට අනුව පුද්ගල පෞරුෂ වර්ධනයේදී ස්ව සංකල්පය අල්සයන්න බයන්න ස්ව සංකල්පය ඉතා වැදගත් වේ. මම කවුද? මට කළ හැකි දේ කුමක්ද? වැනි ප්‍රශ්න සහ ඒවාට තමා විසින්ම දෙනු ලබන පිළිතුරු. ඒවාට තමා විසින්ම දෙනු ලබන පිළිතුරු. අනුව පුද්ගල පෞරුෂය හැඩගැසෙන බව. මෙම න්‍යායවාදීන්ගේ අදහසයි. මෙම න්‍යායවාදීන්ගේ අදහසයි. සෑම පුද්ගලයෙකුම තමන් පිළිබඳව ස්ව තක්සේරුවක සිටි. ඔවුන් ලෝකයේ සංජානනය කරනුයේ ඒ තුලිනි. ඒ අනුව එකිනෙකා ලෝකයේ දකින ආකාරය. ඒ අනුව එකිනෙකා ලෝකයේ දකින ආකාරය වෙනස් වේ.
ඒ අනුව පුද්ගලයාගේ පෞරුෂය හැඩ ගැසේ. ඒ අනුව පුද්ගලයාගේ පෞරුෂය හැඩ ගැසේ. එම සංජානනය අනුව කෙනෙකු හොඳ හෝ නරක වේ. යහපත් අයහපත් වේ. සාර්ථක අසාර්ථක වේ. සාර්ථක අසාර්ථක වේ. ඒ හේතුවෙන් ස්ව තක්සේරුව සමබරව හා සාධාරණව පැවතිය යුතු වේ. එසේ නොවන විට ගැටලු හටගත හැකි හේයින් කුඩා කල පටන් දරුවා තුළ යථාර්ථමය වූ ස්ව තක්සේරුවක් ගොඩනැංවීමට උත්සාහ කිරීම වැදගත් වේ. උත්සාහ කිරීම වැදගත් වේ. පුද්ගල පෞරුෂය හැඩගැසීමේදී පුද්ගලයාගේ ආත්මීය අගය හෙවත් ලෝකයේ පිළිබඳ වර්තමාන දැක්ම වැදගත් වන බව ඔවුන්ගේ අදහසයි. ඊළඟ මාතෘකාව ලියා ගන්න මනෝ විශ්ලේෂණවාදී න්‍යාය. මොකද පුතා මේ මනෝ විශ්ලේෂණවාදී න්‍යාය කියලා කියන්නේ? මනෝ විශ්ලේෂණවාදී න්‍යාය පිළිබඳව මම එදත් කතා කරා. මනෝ විශ්ලේෂණවාදී න්‍යාය ඉදිරිපත් කරන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ප්‍රමුඛ අනෙක් කාල් යුන්ග් වගේ කට්ටියත් එක්ක එකතු වෙලා තමයි මේ න්‍යාය
ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ මනෝවිශ්ලේෂණවාදී න්‍යායදී මම කිව්වා විග්‍රහ කරන්න මොනවාද මනෝවිශ්ලේෂණවාද, මේ පර්සනැලිටි එක පිළිබඳ විශේෂිත වූ කරුණු කීපයක්ම මේ මනෝවිශ්ලේෂණවාදීදී කතා කරලා තියෙනවා. එකක් තමයි මේ සිග්මන් ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කරපු පෞරුෂ සංවර්ධන අවධි පිළිබඳව නේද. පෞරුෂ සංවර්ධන අවධි ඒක හරිම වැදගත් වෙනවා නේ. මුඛී අවධිය නේද, අපි කියනවා ගුදී අවධිය නැත්නම් පාවික අවධිය, ලිංග රූප අවධිය, සැඟවුණු අවධිය නැත්නම් නිලීන අවධිය, ප්‍රජානන අවධිය, වෘද්ධකාම අවධිය කියලා මේ කොටස් පහකට මේක බෙදෙනවා. එතකොට මෙතනදී දරුවෙක් පර්සනැලිටි එක වර්ධනය කරගන්නවා හැම වෙලාවකදී. තමන්ගේ පර්සනැලිටි එකත් එක්ක තමයි එයා හැම වෙලේම තමන්ගේ අදහස් නිර්මාණය කරගන්නේ, තමාව සංවර්ධනය කරගන්නේ නේද. උදාහරණයක් විදිහට ගත්තම අපි කියනවා මව්කිරි දුන්නම දරුවෙක් මව්කිරි දීලා මව්කිරි බොනකොට අම්මා ෆෝන් එක ඔබ ඔබ ඉන්නව නම්, ෆෝන් එකේ උඩට පහළට යනවා නම්, ෆේස්බුක් එකේ උඩට පහළට යනවා නම්, දරුවා කිරි බිව්වද නැද්ද කියලාද එක දන්නේ නැත්නම් වැඩක් නැහැ. දරුවා කිරි බීලි වුරුනාම දරුවෙක්ගේ දිහා බැල්මක් යොදන්න ඕනි. දරුවා කිරි බොනකොට දරුවාගේ ඇස් දෙක දිහා බලන්න ඕනි. ඇයි අපි එහෙම කියන්නේ? මනෝවිද්‍යාවකින් එහෙම කියන්නේ ඇයි? ඒකට හේතුව තමයි දරුවාගේ දරුවාට පෙන්වන්න ඕනි ඔබ මේ කරන ක්‍රියාව විශිෂ්ටයි. ඒක ඇගයීමකට ලක් කරන්න. මොකද දරුවා පෝෂණය ගන්න එතනින් විතරයි. දරුවාගේ ඒ ක්‍රියාව අගය කරන්න ඕනේ. අගය කරන්න පුළුවන් දේ තමයි සමහරක් වෙලාවට ඔය කියනවනේ පොඩි කාලේ නේද හොඳ පුතා ඉරි ටික බිව්වා නේද, ඔයා හරිම හොඳයි නේද. ඒ විදිහ අර මෝටිවේෂනල් දේවල් දැන් අපේ රටේ මොකද කියන්නේ බූරුවා ගුණා නේද, තක්කඩියා මෝඩයා ওই විදිහට තමයි යූස් කරන්නේ. දැන් එහෙම යූස් කරාම මේක මිනිසුන්ගේ මේ පොඩි දරුවන්ගේ මනසට යනවා පුතා. ඒක හොඳට තේරුම් ගන්න නේද. අපි මේ හිතනවා වගේ සරල සුකුමාල නෑ මේක නේද. ඒක නිසා දැන් ඔය දෙමව්පියෝ වැරදීම වලින් කරන දේවල් දැන් සමහරක් වෙලාවට අපි දැන් ওই ගුදී අවධියේදී අද ගුදී මේ අක්‍රමතා ඇති වෙනවා. මොකද ගුදී අක්‍රමතාවයන් කියලා කියන්නේ දැන් සමහරක් වෙලාවට අද මව්වරු පොදුවේ හරි සරල දෙයක් කරනවානේ. මොකද දරුවට අන්දනා පැම්පස් එකක් නේද, දරුවට අන්දනා පැම්පස්. හරි ලේසි වැඩේ. ආයි මොනවද ඉතින් නේද, දරුවට පැම්පස් එකක් අන්දපන් ඔක්කොම හරි කියලා හිතනවා. ඉතින් සමහරක් වෙලාවට උදේ පාන්දර වැඩට යද්දි දාපු පැම්පස් එක හවස් වෙනකොටත් දරුවා පැම්පස් එක අරක නිකන් අර මොනාද මල්ලක් වගේ දාපු පැම්පස් එක මාරු කරලා නැහැ. දරුවාගේ මොකද වෙන්නේ? ওই දරුවෝ ගොඩක් වෙලාවට අපි සතුටු වෙනවා බලන්න මේ දරුවා තාම චූදාල නැහැනේ මේකට. ඇයි ඒ දරුවා සීමා කරගන්නවා ඒ තමන්ගේ ක්‍රියාවන් නිදහසේ කරන්න වෙන දේවල් පිටා. ඔයාලා දන්නවද පොඩි දරුවෙක්ට පැම්පර්ස් අඳින්න ඕනේ නැහැ. මම ඔයාලට පොඩි අනාගතයට වැදගත් වෙන ටැක්ටික් එකක් කියන්නම්. දරුවෙක්ට දැන් පොඩි කාලෙදි ඉස්සර නම් අම්බලා අර නැපිස් තමයි ඇඳුවේ. ඉතින් මාස 3ක් විතර යනකම් ඌක නැපි මාරු කර කර නැපි මාරු කර සමහරක් කාලවලට ඌ චූදාගෙන දන්නේත් නැහැ නේද. ඌතේ චූඩේ නැත්තම් කක්ක ගොඩේ ඌව පොඩි කර කර ඉන්නවා. දරුවා එතකොට ඔයාලා දන්නවද ළමයා පොඩි වුණාට එයා හදාගන්නවා මම මේක යම් ටයිම් රේන්ජ් එකකට ගෙනියන්න ඕන, ඒක මම මොකක් හරි පිළිවෙලක් හදා ගන්න ඕනේ කියලා. දරුවා ඔටෝ හදා ගන්නා පුතා ඒ තමන්ගේ ශරීර කෘත්‍යයන් කරන ටයිමින්. ඒක නිසා දරුවෙක්ට පැම්පර්ස් අඳින්න ඕනේ නැහැ. ඔය දුරම ගමනක් යනකොට අඳනවා මිසක් ඒකත් ඕනේ නැහැ. දරුවා ඔයාලා දරුවෙක් ඉන්න අය ඇති මෙතන නැත්නම් දරුවෙක් හදන් ඉන්නවනම් දරුවට පැම්පර්ස් පුරුදු කරන්න එපා. දරුවා මාස 9 10 යනකොට දරුවා හුරු වෙනවා. අඩුම ගානේ සිග්නල් එකක් හරි දෙන්න මට දැන් චූ යන්න යන්නේ, මට දැන් කක්කා යන්නයි යන්නේ කියලා සිග්නල් එකක් හරි දෙනවා දරුවා. ඇයි පුතා දැන් ඉස්සර කාලේ මේ පැම්පර්ස් තිබුණාද මගුල් නේද තිබුණ නැහැ නේද. දැන් දරුවන්ට අන්දනේ මම කියන්නේ ඒව තිබුණ නැහැ. එතකොට දරුවේ කොටෝ හදා ගන්නවා
අද තමයි අපේ පහසුව සඳහා දරුවාගේ අපහසුව අපේ පහසුව සඳහා හදාගත්ත දේවල්. ඒකෙන් මොකද වෙන්නේ? බුද්ධි ආක්‍රමණතාවයන් නැති වෙන්න පුළුවන්. ඔයාලා හිතන්න පුතා, ඔයාලට කොහේ හරි දුර ගමනක් යනකොට මුත්‍රා බරක් හැදෙනවා. ඒක නිදහස් කරලා ඒක තරම් නිවනක් තියනවද? නෑනේ නේද? ඔයාලට සමහරක් වෙලාවට බර වැඩි වුණාම පාරක් අයිනේ හරි කමන්නේ ඒක කරන්න, රයිට්? ඒ තරම් ජීවන බරක් තියෙනවා ඒ, නේද? එතකොට දරුවෙක්ගේ ඒක අපි නතර කරනවයි කියන එක මහ පහත් වැඩක් නේද? ඔයාලා හිතන්නකෝ, අපි හිතුවේ නැති වුණාට. ඒ කියන්නේ ඒක සීමා කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? බුද්ධීය අක්‍රමතාවන් හට ගන්න පුළුවන්. දරුවා, ඔයාලා දන්නවද, රිසර්ච් කරලා තියෙනවා, රිසර්ච් වලින් ආත්මාර්ථකාමීත්වයෙන් බහුලම අය තමයි මේ පැම්පසන්දුපු අය නෙවෙයි, අර ඒව සීමා කරපුවා. දැන් සමහර පේරන්ට්ස්ලා මම දැකලා තියෙනවා, දැන් දරුවා යනවා ටොයිලට් එකට, ගියාම යනකොටම කියනවා මේ විනාඩි පහෙන් එන්න ඕනේ ඈ. යකෝ, ඒකවත් දාන්න විදිහක් නැහැ නේ. ඒ අයියේ බුද්ධිය දේවල් සීමා කරන්න යන්න එපා. ඒක නිදහසේ කරගන්න. හැබැයි ඉතින් වැඩි වෙලාව මේව කරන්න යන්න එපා, බඩවැල් පාත් වෙනකම්. එතකොට අපි දැනගත යුතු දේ තමයි මේ පෞරුෂයටයි මේක බලපාන්නේ. දැන් තව එකක් තියෙනවා ඕකෙම, මම මේ අවදීන් වල තියෙන ඒවා ටිකක් පැහැදිලි කරන්නම් ඔබට. නෝට් එක පොඩ්ඩක් දෙන්නේ, නමුත් ඔයාලා දැනගෙන ඉන්න එපා. එතකොට දැන් මුඛී අවදිය, පායුක අවදිය, ලිංග රූප අවදිය. ලිංග රූප අවදියේදී මොකද වෙන්නේ? ලිංග රූප අවධියේදී දැන් දරුවා ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ දේවල් කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඉතින් මොකද හිතන්නේ? දැන් අපි කියමුකෝ අක්කා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නා. දෙමව් පේරන්ට්ස්ලා අර එහෙම වෙනකන් ඉඳලා දැන් අක්කට අවුරුදු 4යි නේද? අර පොඩි දරුවා ඉපදුනා විතරයි. එහෙම වුණා මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? අර දැන් අරහෙට මෙහෙට වෙනකන් ඉඳලා වැඩිහිටියෝ බලනවා මේ මොකක්ද තියෙන්නේ නේද? ඒව බලලා ඉවර වෙලා ආයෙ වෙන මොකුත් කරන්න යන්නේ. ඒ කුතුහලයේ තියෙන නේ, ඒ කුතුහලයත් එක්ක තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒක හරීම වැදගත් වෙනවා. ඒ කාලෙදි මේ හංගලා කරලා දැන් සමහර පේරන්ට්ස්ලා ඉන්නවා එහෙම දෙයක් අහුනම. මේක අතිශය සාමාන්‍යයි, අතිශය සාමාන්‍ය දෙයක්. දරුවා අතර, ඒ කියන්නේ මේ ඔයාලා හිතනවා නම් ඔයාලගේ දරුවට විතරයි උනේ කියන එක, ඒක අතිශය සාමාන්‍ය. එහෙම තමයි හැම දරුවෙක්ම. හරි, ඒක මතක තියාගන්න. එතකොට ඒව කරලා ඉවර වෙලා මේ ආයෙ නම් මේ පිළිවිලා මේ කිට්ටුවට මේ ළමේ යවන්න හොඳ නැහැ කියලා ඉවරලා එහෙම තියන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. හරි, එතකොට අපිට අපි තේරුම් ගත යුතු දේ තමයි නේද මෙතනදී? අපි මතක තියාගන්න ඕනි දේ තමයි අර දැන් දරුවෙක්ගේ ඒ තියෙන ගනුදෙනු වීම තියෙනවනේ, ඒවා අපි පරීක්ෂාවෙන් ඉන්න ඕනි. පරීක්ෂාවෙන් ඉන්න වැරෙන්න අනිත් දේවල් අපි සිද්ධ කරන අර ඈත් කරන දේවල් ඒව කරන්න යන්න හොඳ නැහැ දරුවන්ගෙන් දරුවෝ. නේද? දරුවන්ගෙන් ඈත් කරන්න ගියාම මොකද වෙන්නේ? දරුවෝ අර ඒකත් එක්ක බය වෙනවා විරුද්ධ පාර්ශවයන්ට. ඒක කරන්නම හොඳ නැති දෙයක්, මතක තියාගන්න පුතා. නේ? ඒ කියන්නේ දැන් ඔයාලා සමහරක් වෙලාවට චයිල්ඩ් කවුන්සලර් කෙනෙක් වුණාම, චයිල්ඩ් කවුන්සලර් කෙනෙක් නෙමෙයි, සාමාන්‍යයෙන් දෙමව්පිය වශයෙන් අපි ගත්තොත් එහෙම, දෙමව්පියෙක් වෙන දවසට ඔයාලා මව් පදවිය, පිය පදවිය ලැබෙන දවසට සමහරක් වෙලාවට මේවා අනේ අපේ ළමයා විතරද මේ දේවල් කරන්නේ, අපිට මාර ජාතක සිද්ධියක් වෙන්නේ කියලා එහෙම හිතන්න එපා. තේරුණාද? ඒවා හිතන්නේ නැතුව අපි, ඒ කියන්නේ ඒක අතිශය සාමාන්‍ය දෙයක්. ඒක සමාජගත වෙලා නැහැ. ඒක මාර අඩුපාඩුවක්. හොඳට මතක තියාගන්න ඕනේ. ඒක මාර අඩුපාඩුවක් විදිහට මම දකින්න දෙයක්. ඒක නිසා ඔයාලා, ඒ කියන්නේ මේ විදිහ දේවල් ඔයාලට කේසස් වශයෙන් ආවොත් මේ ඒක හැම සමාජකලාර දෙමව්පියෝ ඒකට ඒක හංගගෙන ඉන්නවා. නේද? ඒ හංගගෙන ඉන්නේ සමහරක් වෙලාවට තමන් අපහසුතාවයට පත් වෙයි කියලා. නමුත් ඔය කුතුහලය කියන එක හැමෝටම තියෙන දෙයක්.
නේද? ඒක වැඩි හිටිය වෙනකම් ඉතින් අපිට නවත්තන්න බෑ. නමුත් මේක නොවුනම මොකද වෙන්නේ? ඒ දරුවා හරිම කුලෑටි නේද? සමහරක් වෙලාවට විරුද්ධ පාර්ශවයන් පේන්න බැරි වෛර කරන නේද? ඒ විදිහ තත්වයකට යන්න පුළුවන්. ඒ කියලා මේ දරුවව බලෙන් දාන්න එපා, ආ බලාගනින් කියලා එහෙම දාන්න යන්නත් එපා. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ඒක ඒ කුතුහලයත් එක්ක හැදෙන දෙයක් නේද? ඒතකොට අපි ඊළඟට ගත්තොත් එමෙ නිලීන අවධිය, සැඟවුණු අවධිය කියලා තියෙන එක. සැඟවුණු අවධියේදී මොකද වෙන්නේ? අර ඒ දේවල් ඔක්කොම දරුවා අතහැරලා ඉවර වෙලා තමන්ගේ ප්‍රජානනය ශක්තිමත් කරන්න. දැන් ඔයාලා මතක් කරලා බලන්න, ඔයාලා ওই ස්පෝර්ට් මීට් වල තරඟ වලට, ඊට පස්සේ ඔය එක එක සබ්ජෙක්ට්ස් වල මේ තරඟ වලට, පද්‍ය ගායනා, ගද්‍ය රචනා, අකුරු ලිවීම, අරව මේවට යන්නේ කොයි කාලෙද? ඔය 6 7 8 9 පන්ති වල ඉදි පුදුම කැක්කුමක් තියෙන සමහරක් වෙලාවට ඇවිල්ලා අඬනවා, ගෙදර ඇවිල්ලා මාව ඩ්‍රිල් එකට ගත්තේ නැහැ කියලා අඬනවා ඔය ගෑල් ළමයි. එහෙමනේ. ඇයි ඒ? අර ඒ කාලෙදී අපි හරි කැමති. මේ කාලෙද හැබැයි අර ප්‍රතිවිරුද්ධ නෙවෙයි, තමන්ගේ පාර්ශවය අයත් එක්කම තමයි ඉන්න ට්‍රයි කරන්නේ. දැන් ඔයාලා ටීචර් මේ අය ගෝ ටු ටොයිලට් කියලා අහන්නේ කොයි වෙලාවටද? අර ගෑනු ළමයෙක්ගේ අතෙන් අල්ලගෙන ඇවිල්ලාම තමයි අහන්නේ. ඉතින් ওই විදිය දේවල් තියෙනවා. ඒක පර්සනලිටීස් වල බලපානවා. ඉතින් බලන්න කොච්චර වටින දෙයක්ද කියලානේ. අපි ඒ ටික ලියාගෙන තව ටිකක් කතා කරමු මේ ගැන. මනෝ විශ්ලේෂණවාදී න්‍යාය මාතෘකාව. මනෝ විශ්ලේෂණවාදයේ ප්‍රමුඛතම පුද්ගලයෙක් ලෙස නැත්නම් පියා ලෙස සැලකෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ය. මිනිස් මනස විඥානික සහ අවිඥානික වශයෙන් ප්‍රධාන බලවේග දෙකකින් සමන්විත වන බවත්, මොකද ප්‍රධාන බලවේග දෙකකින් සමන්විත වන බවත් පුද්ගල හැසිරීම්, සිතුම් පැතුම්, ඇතුළු සමස්ත පුද්ගල චර්යාවම පාලනය කරනු ලබන්නේ අවිඥානික මනස විසින් බවත්, මොකක්ද සර්? සිතුම් පැතුම් ඇතුළු සමස්ත පුද්ගල චර්යාවම පාලනය කරනු ලබන්නේ අවිඥානික මනස විසින් බවත් ෆ්‍රොයිඩ් දක්වා තිබේ. ෆ්‍රොයිඩ් විසින් මනසෙහි ව්‍යූහය ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ ලෙස ප්‍රධාන අංශ තුනකට බෙදා දක්වා තිබේ.
මෙම කොටස් තුනෙන්ම පුද්ගල පෞරුෂත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ලවන බව ප්‍රොයිඩ් තව දුරටත් දක්වයි. වෙනම ඡේදයක් ලියා ගන්න. මීට අමතරව ෆ්‍රොයිඩ් විසින් පෞරුෂ සංවර්ධන අවධි කිහිපයක් දක්වා තිබේ. ඒවා නම් ස. පෞරුෂත්වය කෙරෙහි සැලකිය යුතු අවධි කිහිපයක් දක්වා තිබේ. ඒවා නම් 1. මුඛී අවධිය. 2. පායුක අවධිය. 3. ලිංග රූපික අවධිය. ලිංග රූපික අවධිය. 4. අවධිය. ප්‍රජනන අවධිය නැත්නම් අපි කියන එකට වෘදකාම අවධිය. වශයෙනි ගුදී අවධිය පුතා, මේ දාපු මැසේජ් එකට මම රිප්ලයි එක දුන්නේ. වශයෙනි මෙම අවධීන් වලදී කුඩා දරුවකුට තමාගේ සමස්ත ජීවිතයටම උපකාර වන තමන්ගේ සමස්ත ජීවිතයටම උපකාර වන පෞරුෂ සංවර්ධනයන් සිදුවන බව ෆ්‍රොයිඩ්ගේ අදහසයි. ඊළඟට පුතා, අපි ඔය දැන් කතා කරේ ප්‍රොයිඩ් ගැනනේ. හැබැයි මනෝවිශ්ලේෂණවාදයේ තවත් න්‍යායන් ඉදිරිපත් කරපු අය ඉන්නවා. ඒ කියන්නේ ඒ තමන්ගේ න්‍යායන් සංවර්ධනය කරපු අය ඉන්නවා. දැන් ප්‍රොයිඩ්ගෙම දේවල් නෙවෙයි. හැබැයි ඒ කට්ටිය වෙන වෙන කරුණු කාරණාවන් ඔස්සේ සංවර්ධනය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ පුද්ගල සංවර්ධනය පිළිබඳව මේ මනෝවිශ්ලේෂණවාදීන් තිබෙන්නා වූ කොටස්. නමුත් අර ෆ්‍රොයිඩ් විග්‍රහ කරපු ආකාරයටම නෙවෙයි. ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් කියන කෙනා අදහසක් ඉදිරිපත් කළා තියෙනවා. එතනදී එයා ගන්නේ පුද්ගල මනෝවිද්‍යාව කියන එක. පුද්ගල මනෝවිද්‍යාව. එතකොට පුද්ගලයා තමයි සුවිශේෂී වෙන්නේ. දැන් එතන තියෙන වෙනස තමයි දැන් ෆ්‍රොයිඩ්ගේ විග්‍රහයේ ෆ්‍රොයිඩ් විශේෂයෙන්ම වැදගත් කොට සලකන්නේ මොකක්ද? අවිඥානික ජීවිතය. හැබැයි
මේ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් දක්වන්නේ සවිඥානික ජීවිතේ සවිඥානික මනස පිළිබඳව තමයි එයා දක්වන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තම මනුස්සයොන්ට එක එක හීන තියෙනවානේ පුතා. දැන් මම ඉස්සෙල්ලත් ඔයාලට කතා කරා මිනිස්සුන්ට විවිධාකාර වෙච්ච අරමුණු තියෙනවා. ඒව සඳහා ප්‍රලඹවන්නේ මේ සවිඥානික මනස කියලා තමයි මේ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් දක්වන්නේ. තේරුණාද? එතකොට අපි කොටින්ම ගත්තොත් එහෙම කෙනෙක්ට යම්කිසි කාර්යක් ඉෂ්ට කරගෙන යෑමේදී එයාට අවශ්‍ය වන්නා වූ පෙළඹවීම කියන එක, එයා ලයිෆ් එකේ අපි කියන්නේ අර ෆෝකසින් එක තියාගෙන එයාව ට්‍රැක් එකේ තියාගෙන යන්නේ මේ සවිඥානික මනසද. ඕක ගොඩාක් ලොකු න්‍යායක්. නමුත් අර මෙතනදී ඔයාලා හඳුනා ගන්න මෙන්න මේක තමයි ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ න්‍යාය වෙන්නේ කියන එක අඳුරගත්තම හොඳටම ඇති. එතනදී මේ දරුව අපි කියන්නේ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් කියන්නේ කුඩා දරුවෙක්, එයා ඉපදෙනකොට එයාට ඒ කියන්නේ එයාට තියෙන අපි කියමුකෝ අර අපි කියනවා හීනමානයක් සහ එයා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ එයාට මේකේ සර්වයිව් වෙන්න පුළුවන් වෙයිද, එයාට ජීවත් වෙන්න පුළුවන් වෙයිද, එයාට නිවැරදිව තමන්ගේ ජීවිකාව ඉස්සරහට ගෙනියා ගන්න පුළුවන් වෙයිද, ඔය විදිය අතොරක් නැති දේවල් එක්ක තමයි මේ පුද්ගලයා අර විදියට ඒ කුඩා දරුව පෝෂණය වෙන්නේ. ඒ දරුව පෝෂණය වෙනකොට එයා හරිම අසරණයි. හොඳට මතක තියාගන්න, ලේසි පාසු නෑ පුතා. අසරණයි එයා. ඇයි අසරණයි කියන්නේ? එයාට අන්න බොන්න දෙයිද, එයාගේ පරිසරය කොහොම වෙයිද නේද? දැන් දරුවෙක් ඉපදෙනකොට අපි දැන් ඔය මිඩ් වයිෆ් එනවා ගෙදරට, ඇවිල්ලා තමන්ගේ සේවය නිවැරදි විශ්ට කරන වන්නා. ගොඩක් වෙලාවට මිඩ් වයිෆ්ලා තමන්ගේ සේවාව හරියට විශ්ට කරන කොට්ටාශයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම කියනවා හේතුව තමයි එයාලා ගෙදරට එනවා දරුව ලැබෙන්න කලින්. ඇවිල්ලා කියනවා දැන් අර දිලිදුකමේ අන්තිරම ගිය ගෙවල් වලට එයාලා මුකුත් කියන්න යන්නේ නැහැ. නමුත් යම් කිසි හැකියාවක් තියෙනවා නම් එයාලා ඇවිල්ලා කියනවා ආ දරුවා ගේන්න කලින් ටිකක් කාමරය හදාගන්න නේද, කාමරේ ටිකක් තීන්ත ටිකක් ගාලා පිරිසකර කරගන්න, ලස්සන පින්තූර ටිකක් අලව ගන්න දරුවට සුදුසු පරිසරයක් විදිහට, ටිකක් දරුවට චලනය වෙන දේවල් පෙන්වන්න. එයා ඇවිල්ලා අප්ඩේට් එක දෙනවා. ඇයි ඒ? දරුවව අසරණ කරන්න හොඳ නැහැ නේද? දැන් අපි ගත්තොත් එහෙම, දැන් දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ පුතා උගේ උමනාවට නෙවෙයි, ඒකුගේ අම්මගේ තාත්තගේ උමනාවට ඉපදෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙම ඉපදුනාට පස්සේ ඔයාලා දැකලා ඇති සමහරක් අම්මලා නේද, සමහරක් මිනිස්සු දැන් අපේ රටේ තියෙන මහ නිහීන අදහස්නේ නේද? උදාහරණයක් විදිහට ගත්තම දැන් ඔයාලට මතක ඇති අර සිද්ධියක් වුණා, ට්‍රේන් එකේ දාගෙන දරුවව අවිවාහකයි නේද, ඊට පස්සේ මේ දෙන්න මොකද කරන්නේ, දරුවව ට්‍රේන් එකේ දාලා යන, දාලා ගියාම පොලිසිය පැය 24ට අඩු කාලයකදී මේ කට්ටියව පෙන් හොයා ගන්නවා. එහෙමද? ඒ විතරක් නෙවෙයි, ටීවී එකේ පෙන්නනවා. දැන් ওই පහුගිය දවස්වල මේවා මේ කට උතරක් ගත්තේ ටීවී එකට පෙන්නන්නේ ඇත්තට නේ අපේ රටේ නීතිය. එතකොට ඔය විදිහට දැන් පෙන්නනවා. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් අපේ රටේ දැන් ගබ්සාව කියන එක අපිට අනුමත කරන්න බෑ. නමුත් සමහර කේසස් අපිට එන කේසස් වලදී හිතෙනවා පුතා ඇතැම් කරුණු කාරණාවන් වලට ගබ්සාව කියන එක ඒ මනුස්සයා සමහරක් වෙලාවට එයාගේ ජීවිතේ බේරගන්න අපිට ඒක තිබුණා නම් හොඳයි කියලා හිතනවා. හැබැයි අපිට කවදාවත් එහෙම විනාශ කරන්න අයිතියක් නෑ. නමුත් සමහර ප්‍රශ්නවලදී ඒ පවුල් ප්‍රශ්න වෙන්න පුළුවන්, ඉන්ඩිවිජුවලි ඇති වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. මං ඔයාලට පුංචි කතාවක් කියන්න. එක කාන්තාවක් හිටියා, මෙයාගේ පවුල් ජීවිතේ පළවෙනි, දැන් මේක කොටස් කීපයකට අපි බෙදන්න පුළුවන්. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නේදී මෙයාට මෙයාගේ විවාහයේ දරුවෙක් ඉන්නවා. ඊට පස්සේ මෙයාට ඒ ගෙදර ළඟ කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා. ඉතින් අනියම් සම්බන්ධෙදි වෙන්නේ
හස්බන් නැති වෙලාවක මෙයා එනවා. එන්නේ වෙන අවශ්‍යතාවයකට මෙයාගේ තාත්තව මුණගැහෙන. ආවට පස්සේ මොකද වෙන්නේ? තාත්තා නෑ ගෙදර. නැති වුණාම මේ ගෑනු කෙනා විතරයි තනියම පුතා ක්ලාස් ගිහිල්ලා. මොකද වෙන්නේ? මේ දෙන්න අතර සංසර්ගයක් සිද්ධ වෙනවා. වෙලාව කියන්නේ ළමයි, ඒ සංසර්ගයේදී දරුවෙක් පිළිසිඳ ගන්නවා මෙයා දෙවිනි දරුවව. දැන් හස්බන්ඩ් නුයි මෙයාගේ අතර යම් විරසක ඇතිනවා. හස්බන්ඩ් ගොඩාක් බීමට ඇබ්බැහි වෙලා හිටියේ. ඒ වගේම හස්බන්ඩ් ලිංගික බෙලහීන. කාලයක් යනකොට. ඒ බීම නිසාම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ හස්බන්ඩ් මෙයාට විරුද්ධව දික්කසාදන නඩුවක් දානවා නේද? අර විදිය සම්බන්ධයක් හටගත්ත නිසා. ඊට පස්සේ මෙයා ඒක ඔප්පු කරනවා. දරුවා ඉපදෙනවා මාස නේද දැන් ඒක ගේවිල ගිහින් ඉතින් දැන් දරුවා ඉපදිලා ඉවර වෙලා එයා කියනවා මට DNA පරීක්ෂාවක් කරන්න. මොකද වෙන්නේ? DNA පරීක්ෂා කරනකොට මෙයාගේ හස්බන්ඩ්ගේ නෙමෙයි දරුවා. ඒකත් හරි කිව්ව දැන් ඩිවෝස් වෙනවා හස්බන්ඩ් එක්ක. දැන් අර මිනිහත් මොකද නෑ මෙයා ඊට පස්සේ කිසිම කලබලයක් නැතුව ඉන්න ඕනේ. දැන් දෙවෙනි සම්බන්ධයෙන් තමයි දෙවෙනි දරුවව හටගන්නේ. ඊට පස්සේ මේ ගෑනු කෙනා කියන්නේ ඒකයි මං කියන්නේ ලංකාවේ ගෑනු කියන එක ගත්තොත් එහෙම පුතා ටිකක් මෝඩයි හැබැයි මාර නේද? මාරම මාරයි. ඒකට හේතුව තමයි අම්මලා. එයා තනියම රස්සාව කරලා අර දරුවෝ දෙන්නම හොඳට ජීවත් කරනවා. දැන් ඔය පළවෙනි එකේ ඉඳලා මෙයා මගේ ළඟට කන්සල්ටින් එනවා. එන්නේ එයාගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න මිසක් නේද? එක එක ඒ කියන්නේ සෙෂන්ස් වලට එනවා මෙයා නේද? ඉතින් මම මෙයාට කියනවා ආයෝ ආ හැංගීම් වලට බහල් වෙන්න එපා එපා කියලා කියනවා. දැන් දෙවෙනි එකත් කරගෙන නාහෙන් අඬන්නේ ඉන්නවා. දැන් මේ ඇතුලේ තම සම්බන්ධයක් පටන් ගන්නවා. සම්බන්ධයක් පටන් අරගෙන ඒක ඒ මනුස්සයා පල්හොරේ. ඒ සම්බන්ධයෙන් නැති වෙනවා. එතකොටත් මගේ ළඟට එනවා. දැන් කියන දේ අහන්න ඇතුළට කවුන්සලින් එනවා. එවුම අයත් ඉන්නවා. ඊට පස්සේ දැන් මම කිව්වා හොඳයි ඒක නැති වෙච්ච එක බලන්න. ඉතින් ඔයාටත් හොර කරලා නේද කියලා බලනකොට එයා කසාද බැඳපු කෙනෙක් වෙන ඈත ප්‍රදේශයක. ඉතින් කොහොම හරි මේකෙන් බේරෙනවා. ඊළඟට තව කෙනෙක් එක්ක යාළු. දැන් මේ දෙදරු මම ඈ. හැබැයි ඉතින් මිනිස්සුගේ ෆීලිංස් කියන්නේ ඒක තමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මම මේ කේස් එක ඔයාලට කියන්නේ ඔයාලා කවුන්සලර්ස්ලා වශයෙන් ඔයාලට මේ විදිහේ කේසස් එන්න පුළුවන් බෙදා. ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? තව කෙනෙක්ව හම්බ වෙනවා. ඒ ආවට පස්සෙත් මට කෝල් එකක් දෙනවා සර්. මාව බලන්න මනමාලිකාවනේ අපේ තාත්තා තමයි කතා කරලා දෙන්නේ. මංකොම් හරි ආවට කමන්නේ. නමුත් කසාද බඳිනකම් කිසිදු සම්බන්ධතාවයක් තියාගන්න එපා. ඊට පස්සේ ටික දවසක් කතා කරලා කියනවා සර් බය වෙන්න දෙයක් නැහැ සර් මේ මනුස්සයා ලිංගික බෙලහීන. පළවෙනි එක්කෙනා වගේමයි කියන මෙයා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ලිංගික බෙලහීන උනත් මේ මනුස්සයත් එක්ක මෙයා සෙක්ෂුවලි හැසිරෙනවා. හැසිරුණාම දවසක් මට අඬ අඬ කෙනෙක් කෝල් කරනවා. මං ඇහුවා මොකෝ පුතා අනේ මට ජීවිතේ නැති කරගන්න ඕනි මං ඉඳලා ඉවරයි සර් දන්නවද බෝෂන් කරන තැනක් තියෙනවා නම් කියලා. මං ඇහුවා මොකද්ද මේ? අනේ අර සර් ලිංගික බෙලහීන මනුස්සයෙක් එක්ක සෙක්ස් කරලා ඉවරලා මට දරුවෙක්. මං කිව්වා ඔයාට නම් පුතා මාර ලැබීමක් තියෙයි. මෙයා මොනා කියන්නේ නේද? ඔයාට නම් මාර ලැබීමක් තියෙන්නේ කියලා. එහෙම තමයි නේ. සමහරක් අය ඉන්නවා ඒකට ට්‍රයිකල් ට්‍රයිකල් දරුවෙක් හදා ගන්න බැරි. හැබැයි ළඟින් ගියත් ඇති අරයට දරුවෙක් ලැබෙන්නේ. දැන් ඔයාලා තේරුම් ගන්න. දැන් මෙයා අබෝෂන් කරන තැන් හොයනවා නේද? ඔයාලා දන්නවද ලංකාවේ අබෝෂන් එකක් කරනකොට ස්පෙෂලිස්ට්ලා දෙන්නෙක්ගේ රෙකමෙන්ඩේෂන් එක තියෙනවා. හැබැයි ලංකාවේ ඕනි තරම් තියෙනවා පුතා හොරෙන් අබෝෂන්ස් කරන තැන්. ඔයාලා දන්නවද අබෝෂන් කරන විදිහවල්? එක ක්‍රමයක් තියෙනවා අඬු ඇතුළට දාලා කලත්තලා ගර්භාෂය කොටස් වලට කඩලා එලියට ගන්න. සමහරක් වෙලාවට බෙහෙත් වලින් ඒ කලලයේ මරලා ඔපරේෂන් කරලා එලියට ගන්න.
තව ලංකාවේ එච්චර භාවිතා වෙන්නේ නැහැ. නමුත් ඉන්දියාව වගේ රටවල භාවිත වෙන ක්‍රමවේදයක් තියෙනවා. වැකුම් කරලා අයින් කරනවා. මෙහෙම අදිනම එළියට. ඉතින් ඔය තරුණ ධමයි මතක තියාගන්න ඔය සෙක්ස් කරනවා වගේ නෙවෙයි. ඒක පරිස්සම් විය යුතුයි. අනිත් කාරණාව තමයි දරුවෙක් ඇති වුණොත් ඊට පස්සේ ඔයාගේ ලංකාවේ තියෙන මිනිසුන්ගේ මානසිකත්වයේ හැටියට ඔයාගේ අනාගතේම ඒකින් අඳුරු කරන්න පුළුවන් මේ සමාජෙට. ඔයා තාත්තා කෙනෙක් නැති දරුවෙක්ට උපත දෙන එකක් වගේ එකක් මිනිස්සු දකිනවා. නේද? එහෙම නැත්තම් මේ ස්වභාවිකව වෙන දෙයකට ඒක හැඟීම් දැනීම් එක වෙන දෙය නෙමෙයි. හැබැයි ඔයාලා මතක තියාගන්න ලංකාවේ අත්දැකීම ඊට වඩා කටුයි. අන්න ඒක නිසා මම කියනවා ගබ්සාව අන්න අර විදිය සියදිවි හානි කරගන්න තැත් කරනකොට ජීවිත දෙකක් නැති වෙනවා. අන්න එතනදී හොඳයි කියන එක තමයි මම කියන්නේ. නේද? එතකොට මේ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ අදහසට අපි අනිත් ගියොත් එහෙම මේ විදිහ මුකුත් නොදන්න දරුවෙක් තමයි ඉපදෙන්නේ. ඒ දරුවා පවුනේ තමන්ට අම්මා තාත්තා ඉන්නවද, තමන්ව හරියට හදා වඩා ගනීද, තමන්ව කොහේ හරි දාලා ඇයිද කුණු ගොඩකවත් එහෙම දෙමව්පියනු ඉන්නේ. එතකොට ඒ දරුවට ඒවා නිවැරදිව ඉෂ්ට කරගන්න ඒ තමන්ගේ ජීවත් වීම කියන එක පහසුවෙන් කරගෙන යන්න උදව් කරන්නේ කවුද? මෙන්න මේ සවිඥානික මනස. ඒක තමයි ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් කියන්නේ. අපි ඒක ලියාගමු. මනෝවිශ්ලේෂණවාදයේහි අදහස් ඉදිරිපත් කළ තවත් අයෙකු වන්නේ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය. ඔහු දක්වන්නේ පෞරුෂත්වයේ කේන්ද්‍රය වන්නේ අවිඥානික මනස නොව සවිඥානික මනස වන බවයි. මොහු විසින් පුද්ගල මනෝවිද්‍යාව නැමැති න්‍යාය ඉදිරිපත් කොට තිබේ. එහි දැක්වෙන්නේ අප සෑම දෙනා තුළම වරණේ හා නිර්මාණයේ කිසියම් හැකියාවක් පවතින බවත් අප ජීවිතයේ පවත්නා අරමුණු අපගේ පෙළඹවීමේ ප්‍රධාන මූලාශ්‍රය වන බවත් මෙම අරමුණු සුරක්ෂිත භාව ඇතිකර ගැනීම හා මෙම අරමුණු සුරක්ෂිත භාව ඇතිකර ගැනීම හා හීන මානසික තත්වයන් ජය ගැනීම උදෙසා බවත්
දක්වා තිබේ. දරුවාගේ මුල් අවධිය තුළ ඇතිවන හීනමානීය හැඟීම්. අයහපත් පෞෂ්‍ය ලක්ෂණ කරා නැඹුරු වන්නේ නම් ඔහු තුල ද්වේෂය අන්‍යයන් යටපත් කර ගැනීමේ ස්වરૂප යනාදී මතුවේ. යහපත් පෞරුෂ ලක්ෂණ කරා නැඹුරු වන්නේ නම් යහපත් පෞරුෂ ලක්ෂණ කරාව නැඹුරු වන්නේ නම් සමාජ යහපත උදෙසා අන්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි. අන්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කළ හැකි. පුද්ගලයෙකු බවට පත්වේ. දැන් පුතා මෙතනදී ඒ කියන්නේ මම ඔයාලට මේක ලියා ගන්න ඕනේ නැහැ. ඔය ඇල්ෆ්‍රඩ්ගේ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ ඔය න්‍යාය ලොකුවට විග්‍රහ කරන න්‍යායක්. ඕක ගැන අපිට දවසක් වුණත් මෙයාගේ න්‍යාය ගැන කතා කරන්න පුළුවන්. මෙතනදී මෙයා ඉදිරිපත් කරනවා උච්චමාන තත්වය, ජීවන ශෛලිය, ඊට පස්සේ හීනමාන සංකීර්ණතාව කියලා ඔය විදිහ විවිධාකාර වෙච්ච විෂය කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. දැන් අපි කියමුකෝ මිනිස්සෙගේ ලයිෆ් ස්ටයිල් එක, ජීවන ශෛලිය අපි ගමුකෝ. ඒක දැන් මගේ ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. මම ජීවිතයේ දකින විදිහ දැන් උදාහරණයක් විදිහට ගත්තම දැන් අකිල ඖෂධ බණ්ඩාර කියලා කෙනෙක් ගමුකෝ. එතකොට අකිල ඖෂධ බණ්ඩාර කියන පුද්ගලයා ජීවිතයේ දකින්නේ කොහොමද? ඌ මොන විදිහ පොරක්? එහෙමනේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම. එයා සමාජයේ ඉන්නේ කොහොමද? සමාජයේ කාවද ආශ්‍රය කරන්නේ? එයාගේ පර්සනැලිටි එක කොහොමද තියෙන්නේ? එයා මනුස්සයන්ව කෑ කරන්නේ කොහොමද? එයා ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට යන ෆ්ලේවරේෂන්ස් තියෙනවා. එයා මොන මොන විදිහ දේවල් වලද වඩාත් බර වෙන්නේ? එයා මොන එයාගේ එයා කරන දේවල් සාධාරණද? එයාගේ ජීවන ශෛලිය, එයාගේ පෞද්ගලික ජීවිතය කොහොමද? හැම දෙයක්ම අපි මනිනවානේ. නේද? ඔයාලා හැමෝගෙම ලයිෆ් සයිස් ගත්තොත් එහෙම පුතා එක එක විදිය වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා ලෝකෙට පරකාස ගෙදරට මරගාත වගේව තියෙනවනේ. නේද? දැන් ලෝකෙට හොඳ මූණක් පෙන්නගෙන ඉන්නවා. නේද? මාර හොඳයි. එයා ගැන දෝෂයක් ආපු ගමන් එයා වැටෙනවා. නේද? මානසික වැටලා දනිස් පොල් කඩු දෙක තුවාල කරගන්නේ. හැබැයි ඌ ඇත්තටම උගේ මහා කසඩ ගතිගුණ තියෙනවා. නේද? මිනිස්සු ওই ගොඩාක් හොඳයි කියන මිනිස්සු දැන් මගේ ළඟට පුතා මේ රටේ ඉන්න ගොඩාක් පොලිටිෂියන්ස් ලාගේ අය නෑදෑයෝ හිතවත්තු, ඊට පස්සේ එක එක ක්ෂේත්‍රවල ඉන්න මිනිස්සු මගේ ළඟට කන්සල්ටින් එනවනේ. ඒ එනකොට ඒ මිනිස්සුන්ගේ ඒ කියන්නේ සමහරක් වෙලාවට මම මේ මිනිස්සුන්ව නැවත රූපවාහිනී හෝ නැත්තම් මාධ්‍යවලින් ප්‍රසිද්ධ මාධ්‍යවලින් හෝ එයාලව දකිනවනේ. සමහර වෙලාවට ඒ මිනිස්යාගේ ඉන්ඩිවිජුවලි තියෙන
අඩුපාඩුකම් කවුන්සලර් කෙනෙක් වශයෙන් මම දන්නවා. හැබැයි ඌ සමාජයේ පෙන්නගෙන ඉන්නා ඌ මාර පට්ට ඩයල් එකක් කියලා. ඒකව සමහරක් වෙලාවට අපිට hina යන අවස්ථාවලුත් නැතුවම නෙවෙයි. නේද? ඒ කියන්නේ ඒ ඇයි ඒ? ඒක තමයි මිනිස්සුගේ ලයිෆ් ස්ටයිල් එක. නේද? පෘථග්ජනයෙක් හැටියට මටත් ඒකනේ hina ගියාට. හැබැයි ඇත්තටම මේ මිනිස්සුන්ගේ පර්සනැලිටි එක. මෙතන ඉන්න මේ ඔයාලගේ ඉන්න අය අතරේ ඔයා දැන් අපි මෙතන කවුරු හරි කෙනෙක් ඉන්නම නම් මම සර්ත් එක්ක මගේ රැකියාවට සර් උදව්වක් වේ. ඒක නිසා මම සර්ත් එක්ක පොඩි කන්ටැක්ට් එකක් දියා ගන්න. නේද? ඒ කියන්නේ සර්ගේ තියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද, මගේ කරිය එක මම කොහොමද ඩිවලොප් කරගන්නේ, ඒ පිළිබඳව මට දැනගන්න. එහෙම කෙනෙක් කියමුකෝ අපි. එතකොට ඔයාලට ඒ කියන්නේ ඒ ඔයාලට හිතන්න බැරි කාරණාවන්න සමහරක් වෙලාවට දැන් මම දැන් මේ අද ඊයේ නෙමෙයි මේ උගන්වන්නේ. එතකොට මම මගේ උගන්වන එකක් පටන් ගන්න මම මුලින්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉන්නකොටත් මම ක්ලාසස් කරපු කෙනෙක්. ලොජික් ඇන්ඩ් සයන්ටිෆික් මෙතඩ්. එතකොට එතනින් මගේ මේ ගුරු ජීවිතේ පටන් ගන්න. ඊට පස්සේ මම මනෝවිද්‍යාව කරන්නේ. දර්ශනය හා මනෝවිද්‍යාව කියන එක හදාරන්නේ. එතකොට ඒකෙදි මට ගොඩාක් මිනිස්සු මුණ ගැහිලා ඇති. එයාලගේ මේ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් කියන විදිහට මේ මිනිස්සු තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක 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 විදිහට හදාගන්න. මිනිස්සු කතා කරන විදිහ. දැන් සමහර මිනිස්සු ඉන්නවා එයාලා අඳින්නේ බ්‍රෑන්ඩඩ් ෂර්ට්ස් විතරයි. එයාලා අඳින්නේ බ්‍රෑන්ඩඩ් ටයි එක විතරයි දාන්නේ. බ්‍රෑන්ඩඩ් වොච් එකක් විතරයි බඳින්නේ. බ්‍රෑන්ඩඩ් ෆෝන් එකක් විතරයි යූස් කරන්නේ. හයි ලක්ෂරි වාහනයක් යූස් කරන්නේ. එයා පාවිච්චි කරන පර්ෆියුම් එක ලක්ෂරි. ඒක තමයි ලයිෆ් ස්ටයිල් එක. ඒක සමහරක් වෙලාවට මට සෙට් නොවෙන්න පුළුවන්. මට මගේ විලි වැහෙනවා නම්, මගේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා නම්, ඒක මට අනුව හොඳ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විතර ගත්තම මට සමහරක් වෙලාවට මගේ ස්ටාෆ් එකේ ඉන්න අය කියනවා ඇයි වා අලුත් වාහනයක් ගන්න නැත්තේ කියන්නේ. නේද? අලුත් වාහනයක් ගන්න නැති කියන්නේ මගේ ගාව තියෙන්නේ ටොයෝටා කොරොල්ලා එකක්. මම කියනවා හරි මට මගේ අවශ්‍යතාවයට මේ ඇති. නේද? මට මහා ලොකු අවශ්‍යතාවයක් නැහැ. නේද? මට ලොකු ගමනක් යන්න යනකොට මම ඩ්‍රයිව් කරන්න කැමති නැහැ. එහෙනම් මගේ අවශ්‍යතාවය මගේ ලයිෆ් ස්ටයිල් එක. හැබැයි සමහර අය හිතන්න පුළුවන් ෆිනෑන්ස් ගෙවල ගෙවල ඉවර වෙලා අද එන බ්‍රෑන්ඩඩ්ම මේකක් මම යූස් කරන්නේ වාහනයක් ගැටලුවන්නේ නැහැ. ඒක යාගේ ලයිෆ් ස්ටයිල් එක. මෙතන ඉන්න අය මට එකඟ වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක ඔයාලට අනුකූල වෙන දෙයක්. ඒකයි මේ ඇල්ෆා ඩැඩ්ලර් කියන්නේ. බලන්න කොච්චර වැදගත් දෙයක්ද කියලා නේද පුතා. එහෙනම් ඊළඟ එක තමයි ඊළඟ න්‍යාය තමයි මේ මනෝ විශ්ලේෂණවාදී ඉදිරිපත් වෙන කාල් යුන් විසින් ඉදිරිපත් කරන න්‍යාය. අපි ඒක ගැනත් පොඩ්ඩක් කතා කරලා ඉන්න. ඒතකොට මේ කාල් යුන් කියන දෙයක් තමයි අපි ගත්තොත් එහෙම මෙයා ෆ්‍රොයිඩියානු න්‍යායවාදී. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙයා කියනවා අවිඥානික මනස සහ සිහින ක්‍රියාවලිය පිළිබඳව තමයි මෙයා දක්වන්නේ. එතකොට අවිඥානික මනස ධනාත්මක, අධ්‍යාත්මික හා ලිංගික වගේම ආක්‍රමණකාරී පෙළඹවීම් ගෙන් සමන්විත වෙනවා කියලා මෙයා කියනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පුද්ගල පෞරුෂත්වයක් කියන්නේ අන්‍යෝන්‍ය විදිහට වෙනස් වන්නා වූ ආකාරයේ ලයිෆ් එකක් කියලා තමයි මෙයා කියන්නේ පුතේ. ඒක හරිම වැදගත් නේ. ඒ කියන්නේ එයා කියනවා මේ අපේ ජීවිතේ ගත්තොත් එහෙම අර මම කියපු සමහරක් වෙලාවට ආක්‍රමණශීලී වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට ඒකේ ලිංගික මේ කාරණාවන් වෙන්න පුළුවන්. මේ හැම දෙයකම එකතුවක් තමයි ඇත්තටම පෞරුෂත්වය කියන්නේ. එතකොට එයත් මේ පෞරුෂත්වයේ ව්‍යූහයන් කොටස් තුනකට බෙදෙනවා. එයා කියන්නේ සවිඥාණය, පුද්ගල අවිඥාණය සහ සාමූහික අවිඥාණය. දැන් අපි ගත්තොත් එහෙම දැන් සවිඥාණය කියන එක ඒ කියන්නේ ඒක එයා කියනවා තමා තුළ දැනට තිබෙන්නා වූ සිහිය. දැන් මට දෙයක් මේ දැන් මගේ තියෙන සිහිය. සර් ඇහෙන්නේ වැඩි වැඩි ඇහෙන්නේ. ඒක ඔයාලට වැස්ස වෙන්නේ නැති පුතා. කොහෙට හරි වහිනවද? අපිට නම් වහිනවා. ඒක නිසා වෙන්නේ නැති නේද? එතකොට අනිත් හැමෝටම ඇහෙනවද පුතා?
ඔව් සර් කැඩි කැඩි ඇහෙන්නේ. දැන් හරියට ඇහෙනවද? දැන් හරියට ඇහෙනවද? දැනුස ඒ වගේම තමයි කැඩි කැඩි ඇහෙන්නේ. ඒ අධික වර්ෂාවන් මේ අවස්ථාවේදී කොළඹ ප්‍රදේශයට වාර්තා වෙනවා. ඒක නිසා තමයි මේ මම හිතන්නේ ඒක ඔයාලා ටිකක් අවම කරගන්න පුළුවන් මෙන්න මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන එක. දැන් හරි නේද? දැන් හරියට ඇහෙනව නේද? ඔව් සර්. ඒක තමයි. ඒ ඔව් කියන්නේ සර්. අර ඩේටා වලදී නේද, ඩේටා නේද, ස්පීඩ් එක අඩු වුණාම ස්ක්‍රීන් එක ෂෙයා කරනකොට මම ඒකයි ගොඩාක් වෙලාවට මගේ මේ අගනා වටිනා සුන්දර රූපේ ෂෙයා කරන්නේ. ඒ අරුණාම අර ස්ලයිඩ් එක ෂෙයා කරන්න ගියාම ඕකේ මම දැන් ඔයාලට වීඩියෝස් පෙන්වන්න පුළුවන්. හැබැයි වීඩියෝ පෙන්වපුවාම ඊටත් වඩා ස්ලෝ වෙනවා. අකිල ඖෂධ බණ්ඩාර නැත්තටම නෑ සීයන්න පුළුවන් නේද? ඉතින් මේ අපි කතා කරේ මේ කාල් යුන්ගේ අදහස් පිළිබඳ. ඒක නිසා කාල් යුන් කියනවා මේ අපේ පෞරුෂත්වයේ ගත්තොත් එහෙම සවිඥාණය, පුද්ගල අවිඥාණය සහ සාමූහික අවිඥාණය විදිහට යන්න පුළුවන්. එතකොට මේකේ සවිඥාණය කියලා කියන්නේ මේ උඩින් තියෙන දේ. එතකොට පුද්ගල අවිඥාණය කියලා කියන්නේ අපගේ අත්දැකීම් තුලින් නිර්මාණය වෙන දේවල්. පුද්ගල අවිඥාණය. එතකොට සාමූහික අවිඥාණය කියන්නේ පුද්ගලයේගේ පුද්ගලයාට අනන්‍ය නැත්නම් ප්‍රවේණිකව ලැබෙන දේවල් තමයි අපි කියන්නේ මේ සාමූහික අවිඥාණය කියලා. එතකොට ඒකේ ඇතුලේ ඔයාලා හිතන්න දැන් මගේ මේ වෙලාවේ මට තියෙන සිහිය මම කොහොමද ජීවිතේ දිහා බලන්නේ. සමහරක් වෙලාවට දැන් අපි කියමුකෝ අවිවාහක කෙනෙක් ජීවිත පෞල් ජීවිතේ දිහා බලන විදිහ වෙනස්. විවාහක කෙනෙක් අලුතෙන් විවාහ වෙච්ච කෙනෙක් පෞල් ජීවිතේ දිහා බලන විදිහ වෙනස්. විවාහ වෙලා අවුරුදු 10කින් විවාහය දිහා බලන කෙනෙක් වෙනස්. අවුරුදු 30කින් විතර විවාහය දිහා බලන කෙනෙක් ඊටත් වඩා වෙනස්. ඒක තමයි මේ වෙලාවේ තියෙන සිහිය. අපි කියමුකෝ පුතා. ඔව්. අර ප්‍රවේණිකව ලැබෙනවා කිව්වේ කොහොමද? ප්‍රවේණිකව ලැබෙනමයි කියලා කියන්නේ මෙන්න මෙහෙමයි පුතා. අපි ගත්තොත් එහෙම මිනිස්සෙගේ ජීවිතයේ ඇතුලේ ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිබිම්බය, ඔයාගේ චින්තන රටාව, ඔයාගේ හැඟීම්, ඔයාගේ හැසිරීම සමහරක් වෙලාවට ඔයාට කියලා ඇති ඔයාගේ තාත්තා විදිහටමයි ඔයා හිතන්නේ. ඔයාගේ අම්මා විදිහටමයි ඔයා හිතන්නේ. සමහරක් වෙලාවට දැන් මට හිතිලා තියෙන දේ තමයි මේක ඔයාලා මේ ලොකුවට ගන්න එපා. දැන් සමහරක් වෙලාවට දැන් මගේ හොඳම යාළුවෙක් ඉන්නවා මේ ලෙක්චරර් කෙනෙක්. එයා මගේ විෂය සම්බන්ධයෙන් නෙවෙයි, එයා නැනෝ ටෙක්නොලොජි සම්බන්ධයෙන් තමයි එයා ස්පෙෂලයිස් වෙලා ඉන්නේ. එතකොට එයා දැනට USA වල ඉන්නේ. එතකොට මගෙත් එක වැඩ කළා. එයා ගියා මේ මේ රටේ තියෙන හොඳ තත්ත්වයේ හින්දා එයා ගියා. එයාට තියෙන අවස්ථාව උනුත් වැඩි හින්දා මේ රටේ නැනෝ ටෙක්නොලොජි වලට එයා ගියා USA වලට. දැන් මෙයා දවසක් මට කියනවා, මචං මට පොඩි බයක් තියෙනවා. මං එහා මොකක්ද දැන් අපි දෙන්න කැන්ටින් එකේ තේ එකක් බිබී ඉන්නවා යුනිවර්සිටි එකේ. මං එහා මොකද මචං මට අර උඹට පොරක් යනවා පේනවද කියනකොට දැන් නේද මේ කාටවත් අගතියක් කරන්න නෙවෙයි වයසක ප්‍රොෆෙසර් කෙනෙක් යනවා. යනකොට දැන් මෙයා ටිකක් අර අර ඉන්නවනේ සමාජයේ හොඳ නරක සමාජයේ මිනිස්සුන්ට ඉදිරි ප්‍රගමනයේ වළක්වන එහෙම මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඒ විදිහකනේ. ඉතින් මේ මට බයක් තියෙනවා. මොකද්ද බය? මමත් අර මනුස්සයා වගේ වෙයිද කියලා. එයාගේ සබ්ජෙක්ට් එකේම. එයා දැන් මගිට කියනවා මට බය අර මිනිහා වගේ වෙයිද කියලා. මං එහේ ඇයි? නෑ ඉතින් මම උදේ 7ට ආවම ආපහු යන්නේ රෑ 7ට 8ට යුනිවර්සිටි එකට. මම ආශ්‍රය කරන්නේ මේ විදිහය. එහෙම ආශ්‍රය කරාම මට බයයි මම ඒ විදිහ වෙනවද කියලා. ඒකත් එක්තරා ප්‍රවේණිගත කාරණාවක් තමයි. මොකද පරිසරය ඇතුලේ නේද ඔයාලගේ ගෙදර පරිසරය, ඔයාලගේ අම්මලා තාත්තලා, ඔයාලා පොඩි කාලේදී සමහර කාලකට අම්මලා තාත්තලා තරහ වෙනව නේද ඇයත් එක්ක? ඔයාලත් තරහ වෙනවා සමහර කාලකට. ඔයාලා ඒ කාලේ දන්නේ නැහැ නේද? ඔයාලගේ අල්ලපු ගෙවල් එක්ක ගොඩාක් වෙලාවට ලංකාවේ අල්ලපු ගෙවල් එක්ක තරහින් පුතා නේද? ඇයි ඒ? ඒකට හේතුව තමයි ඒක අර අපේ අපි දකින අපේ ජීවන රටාව
අපි දෙමව්පියොත් එක්ක ජීවත් වෙන විදිය ඒකයි කියන්නේ. ඒ කියන්නේ අපිට දැන් මේක ඔයාලා සංස්කෘතියව ගන්න එපා ඈ. අපේ පවුල් සංස්ථාව ඇතුලේ අපිට හොඳ දේවල් වගේම අපිට නරක දේවලු බද්ධ වෙලා තියෙනවයි කියන එක මනෝවිද්‍යාව හදාරන ඔයාලා පිළිගන්න ඕනි කාරණා. සමහර වෙලාවට දෙමව්පියන් වැඩිහිටියන් ඔයාලගේ ඔයාලා දැකලා ඇති ඔයාලා තරුණ ඔයාලා පොඩි කාලේ ඔයාලගේ අම්මලා තාත්තලා හරිම හොඳයි. හැබැයි වයසට යන්න 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 එයාලා සහ ඔයාලා අතර තියෙන අර thinking pattern එක වෙනස් වෙනවා. පැන් pattern එක වෙනස් වෙන්න වෙනස් වෙන ඔයාලා ඈත් වෙනවා. ඒක අපිට පේන්න තියෙන symbols තියෙනවා. විවාහය, දරුවෙක් හම්බුනාම, කුටුම්බයක් වශයෙන් හැසිරෙන්න ගත්තාම මේ හැම තැනකදීම ඔයාලට මොකද වෙන්නේ? ඔයාලා ඈත් වෙන්න ගන්න. ඒක අතිශය වැදගත් වෙන කාරණාවක් වෙනවා. ඉතින් ඒක නිසා මම ඔයාලට කියන්නේ, ඒ කියන්නේ ඔයාලා මේක තේරුම් ගන්න. අන්න ඒ තේරුම් ගැනීම තමයි මේ කාල් යුන් කියන්නේ. නේද? එයා කියන්නේ අපේ පර්සනැලිටි එකට දැන් බලපාලා නැද්ද ඒක? බලපානවා. නැන්දම් මලේලි ප්‍රශ්නය නේද? ඊට පස්සේ අම්මා දුවගේ ප්‍රශ්නය, ඊට පස්සේ මේ කුටුම්බයේ ඇතුලේ වැඩිහිටි පරම්පරාව මේ විවාහ වෙච්ච පවුල් ජීවිත ඇතුළට අත දාන එක. දැන් ලංකාවේ තියෙන ප්‍රශ්න මේවා නේද? දැන් මගේ රිලේෂන් කෙනෙක් හිටියා, එයා හිටි ඉතාලි, අවුරුදු 30ක් විතර ඉතාලි, සැරින් සැරේට ආවා ගියා. ඊට පස්සේ මෙයාට ඉන්න දුවේ, මෙයා ඒ ලෙවල්ස් පාස් වුණා. පාස් වුණාම මෙයා ඉංජිනේරින් සිලෙක්ට් වුණා. මෙයා මගිත් එක කතා කර කර කියනවා, දැන් මං නිදහස්. මං හැබැයි දැන් මෙයාට පුළුවන් තනියම ඩිවලොප් වෙන්න. මං ඒක කොහොමද? නෑ, දැන් ඉටලි වල නම් අවුරුදු 10ට පැනන මෙයාගෙන හොයලා බලන්නේ. මෙහි එහෙම නෙවෙයිද? මං කිව්වෙ එහෙම නෑ. ඔයාට බලන්න වෙනවා. නෑ නෑ නෑ, මම දෙන්නේ නෑ. එයා හොයාගෙන කන්න ඕනි. දැන් ලංකාවනි පුතා, මේක අපි තේරුම් ගන්න ඕනි කාරණා තියෙනවා නේද? එතකොට දැන් අර මනුස්සයා අවුරුදු 30ක් කියන්නේ මේ මනුස්සයාගේ ජීවිතෙන් තුන් කාලක් විතර මේ මනුස්සයා ජීවත් වෙලා තියෙන්නේ. හැබැයි එයා එයාගේ දුව දිහා බලන්නේ ඒ විදිහට. එහෙම තියෙනවා. ඇයි ඒ? එයා ජීව එයාගේ ජීවන රටාවේ හැටි නේද? සමහරක් වෙලාවට අපි අපි දැන් ලංකාවෙම ජීවත් වෙන කෙනෙක් ඉන්න පුළුවන්. ගොඩාක් වෙලාවට දැන් අපි අපි මිනිස්සුන්ගේ දැන් මම කියන්නේ ඒ දෙමව්පියන් සලකන එක ගැන ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. මම ඒක විවේචනය කරන්නේ නැහැ. නමුත් ලංකාවේ හැදිලා තියෙනවා, ලංකාවේ ළමේ හදන ගමන්ම පොඩි කාලේ ලොකු වෙලා හරි මේක අපිට සලකන්නේ නැත. ඒ කියන්නේ මොකටද ඉන්ෂුරන්ස් එකට හදන්නේ ළමයි? මම ඔයාලගෙන් ඉල්ලා හිටින්නේ එහෙම ඉන්ෂුරන්ස් එකට ළමයි හදන්න එපා. ළමයට නිදහස දෙන්න, ළමයව නිවැරදිව පෝෂණය කරන්න, අධ්‍යාපනය දෙන්න. නමුත් ඕනවට වඩා යාගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඒක හරීම, ඒ කියන්නේ ඒක දැන් මේ බලන්නකො පර්සනලිටි නෙමෙයි. හැබැයි අපි දකිනවා ලංකාවේ ට්‍රැඩිෂනල්, ඒ කියන්නේ ඒක බලාපොරොත්තු වෙනවා. සලකන එක හොඳම දේ. දැන් ලංකාවේ ඕන බලන්න දැන් පර්සනලිටිස් වෙනස් වෙන හැටි. දැන් ලංකාවේ හොඳ දරුවෙක්ගේ පර්සනලිටි එකක් විදිහට මොකද දකින්නේ? දෙමව්පියන්ට හොඳට සලකනවා නම් බේතේ ටික අරන් දීලා, කණ්ඩ බොණ්ඩ ටික දීලා තමන්ගේ ගෙදර තියාගෙන සලකනවා නම් ඒක හොඳයි. හැබැයි යුරෝපාන් රටකට ගියාම දෙමව්පියන්ට සලකනවායි කියන්නේ ඒ පර්සනැලිටි එක නෙමෙයි. දෙමව්පියන්ව එයාව නිදහසේ තියලා, එයාට සමහරක් වෙලාවට ඒක වැඩිහිටි නිවාස කියන්නේ මේ විදිහ, මෙහි තියෙන වැඩිහිටි නිවාස නෙමෙයි, අර නිකන් අවුල් සහගත ලක්ෂරි විදියට ගෙවන්න පුළුවන්. එයා කැමති කෑමක් කාලා, කැමති බීමක් බීලා, කැමති වැඩක් කරගෙන ඉන්න පුළුවන් දේවල් හොඳට සලකන එක තමයි. ඔයාලා දන්නවද ලංකාවේ ඉස්සරහට අවුරුදු 20 දී ඩිවලොප් වෙන ලොකුම එකක් තමයි එල්ඩකයා හෝම් කියන එක. මෙතන කාට හරි පුළුවන් නම් දැමම එල්ඩකයා එකක්, ඒ නේද, එල්ඩකයා හෝම් එකක් දාගන්න. මොකද ඉස්සරහට නේද ලක්ෂරි විදිහට මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් එල්ඩකයා හෝම් එකක් දාගත්තොත්. එහෙම දැන්ටත් කොළඹ තියෙනවා සමහරක් තැන්වල, ලොකු ආදායම් මාර්ගයක් වෙන. ඒක දැන් ලංකාවට බෝ වීගෙන. එතකොට තව රටක ගෝත්‍රයක් තියෙනවා. ඒ ගෝත්‍රය අම්මට තාත්තට සලකන්නේ කොහොමද? මම මේ කියලා තියෙනවා. නිශ්චිත වයසක් තියෙනවා. නිශ්චිත වයස පහ වුණාට පස්සේ
අම්මමයි තාත්තමයි තියලා බෙලි දෙක කපලේ වරලා ගේට්ටු එල්ලලා තියෙනවා කණු දෙකේ. ඒක හොඳයි කියලා යාළ හිතන බලන්න පර්සනලිටිස්. ඒක තමයි මේ කාලියුම් කියන්නේ. අපි ඒක ලියාගමු. තවත් ඡේදකින් ලියන්න තවත් නව ෆ්‍රොයිඩියානු චින්තකයෙකු වන මොකද්ද තවත් නව ෆ්‍රොයිඩියානු චින්තකයෙකු වන කාල් යුන් විශ්ලේෂණාත්මක මනෝවිද්‍යා න්‍යාය නමින් විශ්ලේෂණාත්මක මනෝවිද්‍යා න්‍යාය නමින් අදහසක් ඉදිරිපත් කොට තිබේ. ඔහුට අනුව අවිඥානික මනස ධනාත්මක කමාවක් ආධ්‍යාත්මික හා ලිංගික මෙන්ම ආක්‍රමණකාරී අධ්‍යාශයන්ගෙන් ඒ කියන්නේ පෙළඹවීම් වලින් ඈ ආක්‍රමණකාරී අධ්‍යාශයන්ගෙන් සමන්විත වේ. පුද්ගල පෞරුෂය එකිනෙකට අන්‍යෝන්‍ය කාරක වශයෙන් එකිනෙකට අන්‍යෝන්‍ය කාරක වශයෙන් බලපාන්නා වූ කරුණු හා පද්ධති සමූහයක එකතුවක් වශයෙන් බලපාන්නා වූ කරුණු හා පද්ධති සමූහයක එකතුවක් වශයෙන් හඳුන්වා තිබේ. මොහු විසින් පෞරුෂත්ව ව්‍යූහයන් ක්ෂේත්‍රයන් තුනක් යටතේ වර්ග කරයි. ඒවානම් එක සවිඥාණය පොඩි ටික ඇලක් ගහලා ඉස්සරහින් ලියාගන්න දැනට ඇති සිහිය ඊළඟ දෙක පුද්ගල අවිඥාණය පොඩි ටික ඇලක් ගහලා ලියා ගන්න අත්දැකීම් තුලින් නිර්මාණය වේ. තුන්වෙනි එක සාමූහික අවිඥාණය පොඩි කැලක් ගහලා ලියාගන්න මානව වර්ගයා පිළිබඳව පාරම්පරික මතකය විවිධ සංස්කෘතීන් ආගම් කලාව
යනාදිය මේ තුලින් පිළිබිඹුවේ. වෙනම ඡේදයක් ලියන්න. කාල් යුන් විසින් අන්තර්වර්ති හා බහිර්වර්ති වශයෙන් මතවාදයක් ඉදිරිපත් කොට තිබේ. එහිදී මොකද සේවා අන්තර්වර්තික හා බහිර්වර්තික වශයෙන් මතයක් ඉදිරිපත් කොට තිබේ. එහිදී චින්තනය, වින්දනය, සංවේදනය, ප්‍රතිභාණය. ප්‍රතිභාණයක් කියලා කියන්නේ තමන් පරිකල්පනය කරන දෙයක් ඈ. ප්‍රතිභාණය වශයෙන් කරුණු හතරක් යටතේ පුද්ගල පෞරුෂත්වයන් විග්‍රහ කරනු ලැබේ. පුද්ගල පෞරුෂත්වයන් විග්‍රහ කරනු ලැබේ. හරි. එතකොට අපිට ඔය විදිහට න්‍යායන් දක්වන්න පුළුවන්. රයිට්. ඊට අමතරව ප්‍රවේශයන් කියලා තියෙනවා පුතා. ඒ ප්‍රවේශයනුත් ඔය වගේම තමයි. අපි ගත්තොත් එහෙම මානව විද්‍යා ප්‍රවේශය, මනෝ විශ්ලේෂණවාදී ප්‍රවේශය, සමාජ විද්‍යා සමාජ ඉගෙනුම් ප්‍රවේශය, ඊට පස්සේ ප්‍රජානන ප්‍රවේශ, ඔහොම ප්‍රවේශයන් ටිකක් දක්වනවා. ඒක මම මෙතනදී ඉස්මතු කරන්නේ නැහැ. මෙතනදී තවත් වැදගත් දෙයක් තමයි මම ඊළඟට ඉස්මතු කරන්න යන්නේ පෞරුෂය පිළිබඳව තිබෙන්නා වූ මේ පෞරුෂය කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සාමාන්‍ය පෞරුෂය, අනිත් එක තමයි අසාමාන්‍ය පෞරුෂත්වය. එතකොට මේ සාමාන්‍ය අසාමාන්‍ය පෞරුෂත්වයන් ගත්තොත් එහෙම සාමාන්‍ය පෞරුෂයක් කියන්නේ අපි කියන තුලිත පෞරුෂත්වයක් දකින්න තියෙන. තුලිත පෞරුෂත්වයක් දකින්න තියෙනවා. මෙතනදී අපි ගත්තොත් එහෙම අසාමාන්‍ය පෞරුෂත්වයක් කියලා කියන්නේ අපි සරලව ගත්තොත් එහෙම අසාමාන්‍ය පෞරුෂ ලක්ෂණයන් අපිට දකින්න ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපේ සමාජයේ පවතිනා වූ, ඒ කියන්නේ සමාජයේ මිනිස්සු විවිධාකාරයි පුතා. ඒ විවිධාකාර මිනිසුන්ගේ ඇතුලේ විවිධාකාර අසාමාන්‍ය දේවල් අපිට දකින්න හම්බ වෙනවනේ. නේද? අපි ගත්තොත් එහෙම දැන් ඔයාලා දැන් පහුගිය දවස්වල පහුගිය සතියේදී අතුරුගිරිය ප්‍රදේශයේදී මිනිස්සයන් දෙන්නෙක්ව මරණවා වෙරිතියක්. ඔයාලා දැන් සයිකොලොජි කරන අය වශයෙන් මේකෙ තියෙන වැදගත් දේවල් මොනවාද ඔයාලා දැකලා තියෙන්නේ? මට කියන්න බල. සයිකොලොජි හදාරන කෙනෙක් වශයෙන් ඔයාලට මොනවාද මේකෙ අධ්‍යයනය කරන්න තියෙන්නේ? මේ ප්‍රහාරය සම්බන්ධයෙන්. දැන දැනම එතෙන්ට කියන්නේ ඒ අදාළ පුද්ගලයා මරන්න තමයි මේ වැඩ මේ වැඩ කරන්න කියලා දැන දැන ඒ ඕපනින් එක කරපු කෙනා උදේ ඉඳන් සාමාන්‍ය විදිහට හැස්තෙනු විදිහට මිනිමාරෝ ගැන මොනවද හිතන්නේ?
ඔයාල මොනාද මිනිමරු ගැන අරන් තියෙන්නේ? දැන් ඔයාල දැකලා තියෙනවද, දැක්කද ඒකේ මනුස්සේ කෙසල් ගෙඩියක් කඩා යනවා, එක මරු මනුස්සේ? මොකද ඒ අවස්ථාවෙන් ඔයාල ඔයාල මොනාද ඔයාලට ඒත්තු ගැන්වෙන්නේ? මොනාද ඔයාලට ඒත්තු ගැන්වෙන කාරණාව ඔයාල දන්නවද? මිනිමරු කරාම මොකද පුතා? නෑ, ඒව ඒ වෙලාවේ මොන මානසිකත්වයක හිටියත් එක පාරම එයාගේ අර හිත කියන දේ වෙනස් වෙන හැටි ආවේ වෙන දෙයකට. ඒ වුණාට ඒ අදාළ වැඩි කරන අතරෙම එයාගේ හිත කොච්චර කැළඹීම මිනිමරු මානසිකත්වයකින් දන් අර කෙතෙල් ගෙඩියක් දැක්කම ගන්න හිතෙන තරම් මානස වෙනස් වෙන විදිහ. ඒ ගණ්ඩ හිතුනයි කියලා දුවා හිතන්නේ නෑ පුතා. එතන වෙන්නේ ඔයාගේ විග්‍රහය හරියයි. එතන වෙන්නේ ඒ මනුස්සයා, ඒ කියන්නේ ඒක එක මානසිකත්වයක්. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා, ඒ කියන්නේ ඒක ටෙන්ෂන් එක එයාට. දැන් අපි කිව්වොත් මනුස්සයෙන් මැරුවම තව කෙනෙක්ගේ කැළඹීමක් ඇති වෙනවානේ මනුස්සයෙක්ගේ. ඒ මැරුවම ඒ කැළඹී මට ටෙන්ෂන් එකක් නෑ කියන්නේ තමයි අර විදියට කෙසල් ගෙඩියක් කඩන්නේ. ඔයාලා දන්නවද ඒක? ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති සමහරක් වෙලාවට ඔය ලෝකයේ විශේෂිත. දැන් ඔයාලා දැකලා ඇති ඒ ඔයාලා අහන්න ඇති ඕකෙද කිව්ව චිකාගෝ පන්නේ මිනී මැරුමක් කියලා. දැන් ඔය විදිය චිකාගෝ පන්නේ මිනී මැරීම ඇති වෙනවා ඔය දකුණේ පාතාලයේ. ගොඩක් වෙලාවට ඇල්පිටිය, ගාල්ල, රත්ගම ඔය විදිහට ඒ ඒ ප්‍රදේශවලත් ඔය චිකාගෝ පන්නේ මරණ වෙනවා වැඩි. මේ මහදවල් ඇවිල්ලා වෙඩි තියලා යනවා. ඒකයි, ඒ කියන්නේ අමු අමුවෙම නේද, ඒක නොවිය යුතු දෙයක්. එතකොට අර එයා වෙඩි තියලා ඇයි ඒ කෙසල් ගෙඩියක් ගන්න කිව්වේ මොකද්ද කියන්නේ? එයා වෘත්තීමේ වශයෙන් වෙඩිකරුවෙක් එකක්. අනිත් එක තමයි එයාට ඒ මරණය ඇතුලේ තියෙන සතුටක් නිසා ටෙන්ෂන් එකක් නැහැ කියලා තමයි එයා ඒ අඟවන්නේ. මොකද ඒක ඇතුලේ ඒක දැන්ට එළි වෙලා තියෙන කරුණානුව ඒක බලාගෙන ඉඳලා තියෙනවා තව කවුරු හරි. ඒ මරනකොට දැන් අදටත් ආරංචියක් නැහැනේ කවුද මේක සෝෂල් මීඩියා දැම්මේ, කවුද මේක ෂෙයා කරේ කියන එක. එතකොට ඒක බලාගෙන ඉඳගෙන කරපු මිනී මැරුමක් කියන්නේ දැන් අද ඔප්පු වෙලා තියෙන. එතකොට ඒ විදිහ, ඒ කියන්නේ අපි කියනවා අර මර්ඩ් එකක් කරලා මර්ඩ් හැපි කියලා කියන්නේ අපි. ඒ කියන්නේ මරණය කිරීම ඇතුලේ යා සතුටු වෙනවා. ඒක තාමත්ම නරක සමාජ විරෝධී පෞරුෂත්වයක් තියෙන කෙනෙක්ගේ ලක්ෂණයක්. ඒ කියන්නේ එයා වෘත්තිමය වශයෙන් නේද ඝාතකයෙක්. ඒ ටෙන්ෂන් එක නෑ කියලා පෙන්වන්න තමයි එයා ඒක කරන්නේ. ඒක වෘත්තිමය වශයෙන් කරන දෙයක්. ඒ ඔයාලා හිතනවා නම් ඒක ඒ වෙලාවේදී පැන නැගිච්ච ආශාවන් නිසා කෙසෙල් කන්න නෙවෙයි එයා ඒක කරන්නේ. එයා ඒක සූදානමින් කොච්චර ටෙන්ෂන් එක අතහැරලා තියෙනවද? මේ මිනිස්සු මැරුණාට මට කිසි ගාණක් නැහැ, මේකෙන් මිනිස්සු පෙනේරයක් වෙන්න මට තිබ්බට ගාණක් නැහැ කියන බලන්න කොච්චර, يعني පර්සනැලිටි එක ඒ අසාමාන්‍ය පෞරුෂත්වයක්. ඉතින් ඒ විදිහට මේ පෞරුෂත්වයන් මම ටිකක් විනාඩි 10ක් විතර වැඩිපුර කරනවා ඔයාලට. මොකද අද අර සම්බන්ධ වෙනකොට ටික වෙලාව මේ ගිය නිසා නේද මේකේ කට්ටිය ලොග් අවුට් වෙන්න පටන් ගන්න එපා. 11 දැන් 11ට පහක් තියෙදිම ළමයි ලොග් අවුට් වෙන්න පටන් ගන්නවා. එහෙම කරන්න එපා. මේ ලෙක්චර් එක ඉවර වෙනකම් මේක අවසන් කොටස තවර රසවත් කියලා ඉන්න රැඳිලා නේද? එතකොට ඔයාල වෙනුවෙන් තමයි, නැත්නම් 11ට ඉවර කරගන්න මට ලේසි. හැබැයි ඔයාලට අර නේද කාලය මට මතක විදිහට ගිය සතියේ 8යි 10යි විතර වුණා. ඒත් මම 11යි 5 විතර නිකන් කරා. අදත් ඔයාලට විනාඩි 10ක් විතර වැඩිපුර මම කරනවා. මොකද මේ කාලය කියන එක හරි වටින නිසා. ඉතින් මේ විදිහ අසාමාන්‍ය පෞරුෂත්වයන් අපේ දකින්න පුළුවන්. ඒ පෞරුෂත්වයන් අපි ගත්තොත් එහෙම භින්න පෞරුෂය, කාංසාමේ පෞරුෂය, මායා පෞරුෂය, සීමාරේඛීය පෞරුෂය, ග්‍රස්තීය පෞරුෂය, යැපුම් පෞරුෂය, සමාජ විරෝධී පෞරුෂය, ඒ විදිහේ පෞරුෂත්වයන් ගොඩාක් තියෙනවා. දැන් මොකද භින්න පෞරුෂයක් කියලා කියන්නේ? දැන් සමාජයේ ඉන්නවා භින්න පෞරුෂය තියෙන අය. කවුද මේ භින්න පෞරුෂයක් තියෙන අය කියලා කියන්නේ? අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එයා හුදෙකලා වෙලා තමයි ඉන්න කැමති. සමාජයකට මූණ දෙන්නේ නැහැ. හීන ලෝකවල තමයි ඉන්නේ. එයාගේ අසංවිධානාත්මක චර්යාවන් අපිට දකින්න තියෙනවා. එහෙනම් ඒක අපි කියනවා භින්න පෞරුෂය. කාංසාමේ පෞරුෂය හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. සමාජයට බයයි, තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ට බයයි, තමන් රස්සාව කරන්න බයෙන්, ඊට පස්සේ තමන් ජීවිතයට මූණ දෙන්න බයෙන්.
හැම දෙයක්ම බයෙන් තමයි ජීවත්වෙන්නේ. අපි ඒකට කියනවා කාංසාමේ පෞරුෂය. මායා පෞරුෂය. මායා පෞරුෂයක් කියලා කියන්නේ මොකද්ද? තමන් දෙසට අනිත් අයව යොමු කරවා ගැනීම උවමනාව. දැන් උදාහරණයක් විදිහට ගත්තම ඔය මායා පෞරුෂත්වයේ කියන එකේදී තියෙනවා නාටකීය පෞරුෂත්වයක් කියලා එක. නේද? නාටකීය පෞරුෂත්වය. නාටකීය පෞරුෂත්වය කියලා කියන්නේ මොකද්ද? එයා රඟපාන. එයා තමන්ගේ තමා කෙරෙහි අවධානයක් යොමු කරගන්න ලොකු කැමැත්තක් දක්වන. ඒක නිසා මොකද කරන්නේ? තමා කෙරෙහි අවධානයක් යොමු කරව ගන්න මේ සමහරක් වෙලාවට තන දැන් hina වෙන තැනක hina යන කතාවක් කිව්වම පමණික්ම වහිමා hina යනවා. දැන් ඔයාලා ෆිල්ම් හෝල් එකකට ගියාම ඔය නාටකීය පෞරුෂත්වකාරය හොඳට බලා ගන්න පුළුවන්. සමහරක් වෙලාවට ෆිල්ම් හෝල් එකේ ජෝක් එකක් කියනකොට මෙයා පමණික්ම වහිනා වෙනවා. දැන් ඔයාලත් එක්කනේ යාළුවෝ ඉන්න පුළුවන්, ඌගාව ඉන්න බෑ. ගුටි කාලා පණ යනවා. ඇයි? ඌට hina යන එකක් වෙච්ච ගමන් ඌ ගහනවා. පිටර ගහලා තමයි උගේ මේ පීඩනේ යවාගන්නේ. ඒ විදිහ ඉන්නවනะ. දැන් සමහරක් අය ඉන්නවා අවධානය යොමු කරගන්න හොඳට මාන්නනවා, සැරට මාන්නනවා. නේද? දැන් උදාහරණ දැන් ඔයාලා දන්නවද ඔය මේ ඔය ශ්‍රී ලංකාවේ සමහර පැති තියෙනවා අඬන්න යනවා මළ ගෙවල් වල. ඔයාලා දන්නවද එහෙම ලංකාවේ ඉන්නවයි කියලා? ඒ කියන්නේ ඔය මේ මීගමු හලාවත පැත්තට වෙන්න ඔය සෙට් ඉන්නවා සමහරක් වෙලාවට. එයාල කුලියට අඬනවා ගිහිල්ලා. අනේ මොකද වුනේ කියලා දැන් ඔන්න දැන් අපේ මේ මගේ බාප්පා මැරුණායි. ඉතින් බාප්පාගේ ගම මාතර. ඉතින් මේ මාතරේ ඉඳන් මේ බාප්පාගේ නෑදෑ සනුවරේ ආවා මලගෙදර. ඉතින් ඇවිල්ලා ඉවර වෙලා දැන් අඬන්න පටන් ගත්තා. කොහොමද අඬන්නේ? අනේ බුදු මල්ලියේ උඹට මේ මොකද උනේ? ඇයි උඹ අපව දාලා ගියේ කියලා. දැන් අර අපි බලනවා දැන් අපි ෂෝකෙන් හිටියේ ඇත්තටම. ඉතින් ෂෝකෙන් ඉන්නකොට දැන් අපි බලනවා මේ මිනිස්සු මේ මොකද සින්දු කියන්නේ කියලා. ඒ යාගේ ටෙන්ෂන් එක යවන ආකාරය. ඒ කියන්නේ දැන් ඔයාල දන්නවනේ දකුණේ ඉන්න අයගේ දැන් ගොඩාක් ළඟ 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 භාෂාවල් වෙනස් වෙනවනේ. දැන් ඒ අය කතා කරන විදිහට මඬනවා. හැබැයි ටිකක් සැමෙන් අඬනවා. අර අවධානය දිනා ගන්න ඕනවට එතන ඉන්න සමහරක් අය. දැන් ඔයාලා දැකලා තියෙන මල ගෙදරක වුණත් මලමිනි උස්සද්දී සමහරක් වෙලාවට මං ටිකක් සැරට අඬන්න ඕනේ නැත්තම් මේ සමාජයෙන් ගැරවුම් එන්න තියනවා කියලා අඬන මිනිස්සුත් ඉන්නවා. දැන් ඔය හොඳටම ඇඬුවේ මේ ළඟදී අර සිද්ධ වෙච්ච මිනි මැරුමේද අර ටැටූ ගහපු මනුස්සයා නේද, සංවිධානය කරපු මනුස්සයා. අනේ ලක්ෂ මොනවද වසන්ත අයියේ, ඔ අපිට මේ මොකද උනේ, අපි ඉවරයි අයියේ කියලා හොඳටම සැරටම අඬන. දැන් බලන්න මිනිස්සු අන්න නාටකීය පෞරුෂත්වයක් නේද? ඒ කියන්නේ අපේ ඔය ගොඩක් වෙලාවට පොලිටිෂියන්ස් ලාගේ තියෙන ඔය නාටකීය පෞරුෂත්වයන්. ඉතින් ওই විදිය දේවල් තියෙන. ඊළඟට සීමාරයේ කීය පෞරුෂත්වය. නේද? අපි කියන බෝඩර් ලයින් ඩිසෝඩර්ස් හැදෙනවා කියලා කියනවා. ඒකෝ දැන් ඔයාලා පටලව ගන්න එපා. මේ අසාමාන්‍ය පෞරුෂත්ව ව්‍යාබාධයන් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි අපිට දැන් අපිටත් සමහරක් වෙලාවට තියෙන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න එපා අනේ අගෝ මමත් මානසික ලෙඩේද, මටත් පොඩ්ඩක් මේ hina යනවා වැඩි, මමත් මේ ටිකක් හයියෙන් කොක් කණ්ඩලා hina වෙනවා නේද, අර කැකිරි පැලන ටිකිරි hinaවක් මටත් තියෙන්න කියලා. එහෙම තමන්ට පර්සනලි ගන්න එපා. මේ මේව මානසික රෝග නෙමෙයි, මේව පෞරුෂ ව්‍යාබාධයක්. ඊට පස්සේ තියෙනවා ග්‍රස්තිය පෞරුෂ ව්‍යාබාධ. මොනවද ග්‍රස්තිය පෞරුෂ ව්‍යාබාධ කියන්නේ? දැන් සමහරක් කාලවල මෙතන මාව අහගෙන සමහරක් අය ඉන්න පුළුවන්. එයාලා ටිකක් පිරිසිදු වැඩි වෙන්න පුළුවන් නේද? බාත්รูම් එකට ගියාම දැන් පැය ගාණක් තිස්සේ ඉන්නවා වෙන්න පුළුවන්. ගෙදර මිනිස්සු තට්ටු කරලා තට්ටු කරලා වෙන්න වෙති ඔබව මේ එළියට ගන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිය පෞරුෂත්වයන් තියෙන්න පුළුවන්. ඉතින් මේ විදිය පෞරුෂත්වයන් ගණනාවක් මේ පර්සනැලිටි එක ඇතුළේ තියෙනවා. ඉතින් මේවා තමයි අපි කියන්නේ අසාමාන්‍ය පෞරුෂත්වයන් කියලා. එතකොට අපි අසාමාන්‍ය පෞරුෂත්වය ගැන තමයි ඊළඟ දවසේදී මුල් භාගයේදී කතා කරන්න තියෙන්නේ. මේ පර්සනැලිටි ගැන අපි ගිය සතියේත් කතා කරා ගොඩක්. මේ සතියේත් කතා කරා මේ පර්සනැලිටි කියන මාතෘකාව. ඒක නිසා ඔයාලා මතක තියාගන්න කොච්චර අපි කරත් මේක සමා වෙන්න. එතකොට අපි මේක කොච්චර කතා කරත් මේක කතා කරත් මදි. ඒකට හේතුව තමයි
මේ පර්සනලිටි කියන එක ඒ තරමටම වැදගත් වෙන මාතෘකාවක් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඊළඟ දවසේ නේද මුල් ටිකේදී අපි මේ කතා කරලා ඉවරයක් කරමු. අපි එහෙනම් ඊළඟ දවසේදී ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න නේද? නොතේරෙන තැන තියෙනවද මට කියන්නකෝ බලන්න. මොන හරි. ඔව් පුතා. අර ග්‍රස්තියට කිව්වේ ඔව්. ඒකෙදි දැන් මට තියෙනවා මට මොන දේ ඇල්ලුවත් අත හොදන්න ඕනි වගේ එකක් ඇම්තිස් නිතරම අත හොදන ඒක ඒ කියන්නේ අයහපත් විදියට බලපානවලු ඒක අයහපත් විදිහට බලපාන්න පුළුවන්. ඒක ටිකක් අපි කතා කරලා තමයි ඒක කරන්න ඕනේ. ආර්ට් තෙරපි එක ගැන නිපුණි ඔයා ඊළඟ දවසේ මගෙන් ක්ලාස් එක පටන් ගන්නකොට මහන්න මම ඒක කියලා දෙන්න. මට මතක් කරන්න ඒක. ඒක ටිකක් පුළුල්ව කතා කරන්න ඕනි දෙයක් නිසා අපි ඊළඟ දවසේ ඒක මම ටිකක් ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට කොහොම මම තෙරපිස් ගැන උගන්වනවා එතකොටත් ආර්ට් තෙරපිස් ගැන ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි, අපි එහෙනම් ඊළඟ දවසේ කතා කරමු, හම්බ වෙමු නේද? ඒ කතා කරලා ඉවර වෙලා අපි මේ පර්සනැලිටි ගැන කතා කරන එක ඊළඟ දවසේ මුල් ටිකේදී කතා කරලා අලුත් පාඩමකට යමු. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි මේ වර්ෂාව මැද්දේ අපහසුතා මැද්දේත් සම්බන්ධයෙන් පිළිබඳව මොනා හරි ගැටලුවක් තියෙනවා නම් මට WhatsApp එකක් දාන්න නැත්නම් කෝල් කරන්න, එහෙම හරි ඔයාලා ගැටලු විසඳ ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම thank you so much. අපි ලබන සතියේ හම්බ වෙමු. හැමෝටම ජය වේවා, සුභ වේවා. thank you so much. Thank you, sir. Thank you, sir.